ජනහඬ. අයිබෝවන්, අදත් සුපුරුදු පරිදි අපි හමුවන්නේ ජනහඬ කාලීන දේශපාලන වැඩසටහන සමගින්. ඔබ දන්නවා සුප්‍රීම් ටීවී වගේම තමා TNL සුප්‍රීම් නාලිකා දෙකෙන්ම ඔබට ජනහඬට නැරඹීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමා සුප්‍රීම් YouTube නාලිකාව TNL සුප්‍රීම් YouTube නාලිකාව කියන දෙකෙන්ම ඔබට සජීවීව ජනහඬ නැරඹීමේ හැකියාව තිබෙනවායි කියන කාරණාවත් මම වැඩසටහන ආරම්භයේදීම මතක් කරනවා. එහෙමනම් අපි අද විශේෂයෙන්ම අපි දැක පහුගිය සති කිහිපෙම අපි දේශපාලන පක්ෂ හතරක සිව් දෙනෙකුට දේශපාලන නියෝජිතයන් සිව් දෙනෙකුට අවස්ථාව ලබා දුන්නා ජනහඬ වැඩසටහන. නමුත් අද දිනේ අපි විශේෂ ආරාධිත ඒකට ආරාධනා කර සිටියා ජනහඬ වැඩසටහනට. ඒ වෙන කවුරුත් නේ නම කිව්ව පමණින් අපේ රටේ සියලු දෙනා දන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඔබතුමා ආයිබුවන් කියලා පිළිගන්නා වැඩසටහනට. වැඩසටහන ආරම්භයේදීම ජනාධිපතිතුමනි මට මෙහෙම දෙයකුත් හිතුණා. අපේ රටේ මේ වෙනකොට ජීවතුන් අතර ඉන්න ජනාධිපතිවරු 5 දෙනෙක් ඉන්නවා. ඒ ඔබතුමත් ඇතුළුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. එහෙම ගත්තහම ජනාධිපතිතුමා මේ හැමෝම ගත්තහම ඔබතුමා ඇරෙන්න දේශපාලන පක්ෂවල විවිධ තනතුරු තියෙන පුද්ගලයෝ. හැබැයි ඔබතුමාට අද මට හඳුන්වා දෙන්න කිසිම පක්ෂයක් නැහැ. ඔබතුමාට එහෙම වුණේ ඇයි? අපි එතනින් පටන් ගමු කතාව. හොඳයි, මම මුලින්ම මේ TNL සහ සුප්‍රීම මාධ්‍ය ආයතනයට ස්තුතිවන්ත වෙනවා මට මේ ජනහඬ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. දැන් ඔබ ඇහුවේ ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මේ ඒ මොකද මේ බලය කියන එක අත්හැරීම තමයි මම බෞද්ධෙක් විදිහට දකින පළවෙනි දේ. දැන් මම ජනාධිපති ධුරයට පත් වෙලා 2015 ජනවාරි 8 ජනවාරි 14 තිබුණා මහනුවර දළදා හාමුදුරුවෝ ඉදිරිපිට ජාති අමතා කතා කළා, ජනතාව ගෙන්නලා. මං එතෙන්දි කිව්වා මම මේ තරඟ කරන පළවෙනි වතාව වගේම අවසාන වතාව කියලා දළදා හාමුදුරුවෝ ඉස්සරහා මම ප්‍රතිඥාවක් දුන්නා. ඒ මොකද මට බලය පිළිබඳව මම දැන් 2015 පොදු අපේක්ෂකයා වෙන්න කෘෂිකර්ම ඇමතිකමයි පක්ෂී ලේකම්කම අවුරුදු 14ක් කළා නායකයෝ දෙන්නෙක් එක්ක. ඒ දෙකම අත්හැරලා මම මහමුදර පයින්න වගේ තමයි පැන්නේ. මගේ අතේ අල්පිනිත්තක්වත් නැහැ, 7-5ක් රුපියලක් නැතුව. එතකොට එතෙන්දි මං එක ගමනක් පෙන්නවා බලේ අත්හැරලා. එතකොට ඒක බොහොම එක පැත්තකින් හරි මාරාන්තිකයි. හුඟදෙනෙක් මගෙන් ඇහුවා මොකද්ද මේ කරගත්තේ, මේ කළු ගලක ඔළුව ගහගත්ත නේද මේ රාජපක්ෂලා පරද්දන්න පුළුවන්ද ඔබතුමාට කියලා. මං කිව්වා මට පුළුවන් කියලා, මට විශ්වාසයක් තියෙනවා. ඒක නිසා තමයි මං මේ සියලු දේ අත්හැරලා මේකට පැන්නේ කියලා. ඉතින් ඒක නිසා මම එතනින් පළවෙනි වතාවට බලය අත්හැරීම පෙන්නවා. ඊළඟට තමයි බලයට පත් වුණාට පස්සේ ලෝකේ කිසිම රාජ්‍ය නායකයෙක් බලයට පත්වීමෙන් පසුව තමන්ගේ බලය වැඩි කරගන්නවා මිසක් බලය අඩු කරගෙන නැහැ. එතකොට ලංකාවේ අනුක්‍රම ව්‍යවස්ථාවේ මේ වන විට 78 ව්‍යවස්ථාව 21 වතාවක් දැන් අද වෙනකොට සංශෝධනය වෙලා තියෙනවා. මේ 21 වතාවෙන් සංශෝධන 15ක් විතර තියෙන අනුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට බලය වැඩි කර ගැනීම සඳහා. එතකොට විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා, ප්‍රේමදාස මහත්තයාගෙන් පස්සේ පත් වෙච්ච ජනාධිපතිවරු ඔක්කොම, චන්ද්‍රිකා නෝනා, ඔය මහින්ද මහත්තයලා, ඔය ඔක්කොම මැතිවරණ ප්‍රකාශනයේට දැම්මා. ජනාධිපතිවරයට පත් වෙලා මේ රජෙකුට තියෙන අසීමිත විධායක බලතල ඉවත් කරනවා කියලා. හැබැයි ඒගොල්ල මැතිවරණ ප්‍රකාශනයේ දාලා මැතිවරණ වේදිකාවේ කිව්වා මිසක් ඒගොල්ල එක්කෙනෙක්වත් බලයට පත් වෙලා තව වැඩි කරගත්ත මිසක් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා 18 වෙනි සංශෝධනය කියන්නේ රජෙකුගේ බලතල. ඒ විදිහට බලය වැඩි කරගත්තා. ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරේ නැහැ. ඉතින් ඊළඟට මම ජනාධිපති ධුරයට පත් වෙලා ආනුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය සම්මත කළා. අර 18 වෙනි සංශෝධනයෙන් මහින්ද මහත්තයාට තිබුණු රජෙකුගේ බලතල මම 19 වෙනි සංශෝධනයෙන් මම සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාගෙන් මම ඉවත් කරගත්තා මගේ කැමැත්තෙන්. මම ඒ බලතල අගමැතිට දුන්නා, ඇමති මණ්ඩලයට දුන්නා, පාර්ලිමේන්තුවට දුන්නා, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවක් හැදුවා, ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා හැදුවා, අධිකරණය ශක්තිමත් කළා, ස්වාධීන කළා. ඒ විදිහට මම බලය
දහනමනි සංශෝධනයෙන් අත්හැරපු කෙනෙක්. ඔබතුමාට තව එකක් අමතක වුණා. වසර 6ක් තිබිච්ච දූරකාරයේ අවුරුදු 5ක් කරගත්තා. ඔව් ඒක තමයි මම ඒකත් කියන්නම්. එතකොට මම දහනමනි සංශෝධනයෙන් මේ බලය අත්හැරගෙන ආය 6ක් අවුරුදු 6ක් ඉන්න තිබුණ එක මම අවුරුදු 5 කරගත්තා. එතකොට මේ ලෝකේ කිසිම රාජ්‍ය නායකයෙක් බලයට ඇවිල්ලා තමන්ගේ කාලය තුල එහෙම බලය ඉවත් කරගෙන නැහැ. කාල බලයේ සිටින්න ඕනේ කාලේ ඉවත් කරගෙනත් නැහැ. දැන් අපිට පේනවානේ තුර්කිය ඊළඟට රුසියා වගේ රටවල් ගත්තාම චීනය වගේ රටවල් ගත්තාම දැන් රාජ්‍ය නායකව ජීවිත කාලයටම මේ තනතුරට සම්මත කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ ගත්තාම අනිත් පැත්තෙන් මම මේ 19 වෙනි සංශෝධනයෙන් බලය අත්හැරියා වගේම මට මේ වර්තමාන දේශපාලන තත්ත්වයේ තුල ප්‍රධාන වශයෙන්ම චන්ද්‍රිකා මහත්මිය මට නඩුවක් දැම්මා දාලා මගේ මේ විශේෂයෙන්ම පක්ෂයේ සභාපති ධූරය වැඩ කිරීම මේ වාරණයක් ගත්තා ඒ වගේම එයාගේම ගෝලියක් එයාම දාලා තව නඩුවක් දාලා ඒකෙන් නඩුව අවසන් වෙන තෙක් අතුරුදහනන් නියෝගයක් ගත්තා මට වැඩ කරන්න බැහැ කියලා එතකොට මම කල්පනා කරුවේ මම ගැන නෙවෙයි ඒ මොකද මම ඒ තීන්දුව දෙකෙන් පස්සේ තමයි මම ඉල්ලාස්සුනේ එයාගේ තාත්තා හදපු පක්ෂයේ සභාපතිවරයා තමයි එයා තහනම් කළා මුළු පක්ෂේම විනාශ වෙන තැනකට දිනාවේ එතනින් තමයි එතකොට මම එතෙන්දි කල්පනා කරුවේ මට දැන් සභාපතිවරයා විදිහට වැඩ කරන්න බැරි නම් හොඳයි ඒ දැන් මාස දෙකකට වැඩි එතකොට මේ අවස්ථාව එනකොටත් රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනවද ජනාධිපති මැතිවරණයක් වෙනවද කියලා සංවාදයක් මිසක් හරි ස්ථාවර මොන මැතිවරණද එන්නේ කියලා නැහැ. හැබැයි මම අර සභාපති ධූරයේ හිටියනම් අර අතුරු තහනම් නියෝගයේ සහ වාරණ නියෝගයක් මේ දෙක තියෙද්දී මැතිවරණයක් ආවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නාම යෝජනා දෙන්න බෑ. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන්න අපේ ඉන්නවා 300ක් විතර හැම දිස්ත්‍රික්කෙම අපේක්ෂකයෝ. එතකොට ඒගොල්ලන්ට ඉදිරිපත් වෙන්න බෑ. ඊළඟට ජනාධිපතිවරණයක් ආවොත් අපිට අපේ පක්ෂෙන් අපේක්ෂකයෙක් දාන්න බෑ. එතකොට මම ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් කියලා මේ රටේ පක්ෂය වැළඳගෙන ඉන්න මිලියන් ගාණක් ඉන්නවා. ඒගොල්ලන්ට තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා නැත්නම් පක්ෂය අනුමත කරපු අපේක්ෂකයා කියලා කෙනෙකුට ඡන්ද දෙන්න ඒ ඡන්දදායකින්ටත් අවස්ථාව නැහැ. එතකොට ඡන්දදායකින්ගේ අවස්ථාව මම නැති කරනවා පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් කරන්න හිටපු අපේක්ෂකයින්ගේ අවස්ථාව නැති කරනවා අනිත් පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙකුට පක්ෂෙන් දාන්න තිබුණු තැන නැති කරනවා ඒක නිසා මම මේ වෙලාවේ කල්පනා කරුවේ මම තනතුරක් තියාගෙන ඉන්න නෙවෙයි මං ඔය කියපු තුන්ගොල්ල ගැනම හිතලා තමයි මම තනතුරෙන් ඉල්ලාස්සුනේ මොකද මට මේ බලය කියන එක පිළිබඳව මම ජනාධිපති ධූරයේ බලතල මම ඉවත් කරගත්තා නම් මේ පක්ෂයේ සභාපති ධූරයේ මම ඉල්ලාස්සෙන එක මොකද දේශපාලන පක්ෂයක අනික දීර්ඝ කාලීනව දිගටම කෙනෙක් ඉන්න උමනාමකුත් නැහැ එහෙම අවශ්‍ය නැහැ මොකද රට වෙනස් වෙනවා මිනිස්සුන්ගේ සිතුම් බැතුම් වෙනස් වෙනවා ලෝකේ වෙනස් වෙනවා ඒක නිසා ඒ වෙනස් වීම එක්ක අලුත් අදහස් ඒ වගේම අලුතෙන් හිතන අය නව ලෝකයේ තාක්ෂණික ලෝකය මේවත් එක්ක වැඩ කරන නව પરම්පරාවට ඉස්සරහට යන්න දෙන්නට ඕනේ. ඉතින් ඒක නිසා ඒ தත්ති උඩ තමයි මේ මම මේ ලාභු අලාභු අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං. ඉතින් මේ ඕක මේ මට ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් හැබැයි මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික විදියටත් දැන් අදත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මගේ මුළු ජීවිත කාලය තුළම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිසක් මම නම් වෙන පක්ෂවලට අවස්ථාවාදී ලෙස එහෙම යන්නේ නැහැ. දැන් 2015 ඔබතුමා මැරෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම. ඒ විදියටම තමයි. සමාජිකත් එහෙම ඉන්නකොටමයි. ඔව් ඉතින් මම කවදා හරි මැරරවනේ ඔක්කොම මැරරවනේ ජීවත් වෙලා ඉන්නේ නැහනේ. ඒ මැරන දවසක මැරෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට තමයි. මම 2015 UNP-ට ගියේ නැහනේ සමාජිකත් ඒ ගත්තේ නැහනේ. අපි ගිවිසුමක් අස්සන් කළා පක්ෂ සංවිධාන 49ක්. ඒ ගිවිසුමෙන් තමයි මම පොදු අපේක්ෂකයා වුණේ. එහෙම නැතුව මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ ගත්තේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය කියලා මට දෙන්නේ නැහැ. මොකද මම ජනාධිපති විදියට දිනුවා නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දෙන්න ඕනේ මට පක්ෂ ව්‍යවස්ථාවේ ඇරියට. ඉතින් ඒක නිසා අපේ පක්ෂ ව්‍යවස්ථාවෙත් එහෙම තමයි තියෙන්නේ. පසු කාලීනව ඇතිවෙච්ච සිදුවීම් එක බැලුවහම ඔබතුමාට හිතුන්නේ නැද්ද අපෝ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයක් මට තිබුණා නම් හරි කියලා?
නෑ එහෙම මට ඉතින් මේ කෙනෙක් නායකත්වයේ ඉන්නකොට ඒක මේ උදුර්ලා ගන්න බලයත් එක්ක මොකද ඒගොල්ල මාව මට පාවිච්චි කරපු ඡන්ද වලින් බෞතරයක් එක්සත් ජාතික පාක්ෂිකයෙන් ඉන්නේ. එතකොට ඒගොල්ලන්ගේ නායකයව තල්ලු කොල්ලා පන්නලා මං ජනාධිපති වලේ පාවිච්චි කළා. මට ඕම නම් එහෙම පසුබිමුත් තිබුණා. ඒ මොකද සමහර අවස්ථාවල් එනකොට ඔය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතරේ වෙච්ච යම් යම් ප්‍රශ්නත් එක්ක එවැනි අවස්ථාවලුත් ඒ කියන්නේ අසමගීකම් ඇතුලේ තිබුණානේ බොහොම තදින්. නමුත් මම ඒ කිසි දෙයක් කියා පාවිච්චි කරේ නැහැ. මට එහෙම බලය පිළිබඳව එහෙම අවශ්‍ය නැහැ කෙනෙක් එහෙම තල්ලු කොල්ලා ඉදෙන්න දෙන්න. හොඳයි මම ඇත්තටම වැඩසටහන ආරම්භයේදී මේ හිතුවේ වත්මන් දේශපාලනය ගැන ඔබතුමත් එක්ක කතා කරන්න. නමුත් ඔබතුමා මෙහෙම කාරණාවක් වෙන මොකෝ බලන් ඉන්න ජනතාවට හිතෙන්න පුළුවන් මං ඇයි එහෙම ප්‍රශ්නයක් අහුවේ නැත්තේ කියලා. ඒ නිසා මේ ප්‍රශ්නෙත් අහගෙන යන්න. ඔබතුමාට තියුණා ඔබතුමා බලයට ආවේ ඔය කිව්වා වගේම විධායක ජනාධිපතිකමේ මං අහෝසි කරන්නම් කියලාමයි. හැබැයි ඒක ඔබතුමාට කරගන්න බැරි වුණා අවසානයේ. ඉතින් අපි පොඩි කෙටි උත්තරයක් දීගෙන යමු ඒකට. නෑ නෑ පැහැදිලිවම මම ආවේ මේ සම්පූර්ණ ධූරේ අහෝසි කරන්න. එතකොට නමුත් අපේ මැතිවරණ ප්‍රකාශනයේ දාලා තිබුණා මැතිවරණ ප්‍රකාශනයේ මම නෙවෙයිනේ හැදුවේ ඒ එක්සත් ජාතිපක්ෂයෙන් තමයි හැදුවේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණා ජනමත විචාරණයක් නොපවත්වා ඉවත් කිරීමට හැකි විදිහට බලය අඩු කිරීම පිළිබඳව අපේ එකඟත්වයක් එතකොට නමුත් ජනමත විචාරණයක් පැවැත්විය යුතුමාකාරයට මේ 18 වෙනි සංශෝධනය හදපු නීතිච්ච මහත්තුරු ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්වා මගේ බලතල ඉවත් කරන්න කියලා. නමුත් එතකොට හිටියේ ශ්‍රී පවන් අග්‍රවිනිශ්චයකාරතුමා බොහොම ගුණ යහපත් කෙනෙක්. නමුත් එතුමා සහ ඒ වෙලාවේ ඒ විනිශ්චය මණ්ඩලය කිව්වා ජනමත විචාරණයක් හැර ඉවත් කරන්න පුළුවන් මෙන්න මෙච්චරයි ඒ ඉවත් කරන ප්‍රමාණය ඉවත් කළා අපි. හැබැයි ඊට එහා යනවා නම් ජනමත විචාරයක් තියන්න ඕනේ කියලා. එතකොට රජයේ කිසි කෙනෙක් මේ ජනමත විචාරණයකට අතිවිශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඒ තත්ත්වයක් එක්ක ජනාධිපති වර්ණයක් තියලා ඒකමයි ජනමත විචාරණයකට යෑමේ ඒ අවශ්‍යතාවයක් අනිත් අයගෙන් යෝජනා වුණෙත් නැහැ. හැබැයි ඉතින් අනිත් අයගෙන් යෝජනා වුණා නම් මම බලයට පත් කරපු සංවිධාන වලින් මම ඒත් කැමතියි නෝ මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හොඳයි ජනාධිපතිතුමනි එතකොට මෙන්න මෙහෙම කාරණාවක් මේ වෙනකොට දේශපාලන වේදිකාවේ තියෙනවා. ඔබතුමා වසරකින් දූරකාරය අදු කරගත්තේ ඔබතුමාට විතරද? එහෙම නැත්නම් සම්පූර්ණ මින් පස්සේ බලයට පත් වෙන හැම ජනාධිපතිවරයෙක්ගේම කාලය වසරක් පහකින් අඩු වසර පහයි. දැන් හැම කෙනෙකුටම වසර පහයි. මම අඩු කරගත්ත එක දැන් කාටවත් හය නෑ. දැන් පහයි පුළුවන්. දැන් එතකොට ඒක වෙනස් කරන්න. ඒක වෙනස් කරන්න ජනමත වෙනකට යන්න ඕනේ. දෙකෙන් අවුරුද්දක් වැඩි කරගන්න. පැහැදිලිවම මේ 3/2ක පාර්ලිමේන්තු බලයක් එක්ක ජනමත විචාරණයකට යන්න ඕනේ. ඔය අවුරුද්ද වැඩි කරගන්න. වැඩි කරන්න නැතුව බෑ. ඉතින් දැන් මේ හැමෝම මේ සමහර අය ඔබතුමාට දැකලා ඇතිනේ සමහර අය කියනවා නෑ හැම මේ විවස්ථාවේ තියෙන අවුරුදු 6ක් ඔබතුමා අවුරුද්දක් අඩු කරගත්තට කරන්න දෙයක් නෑ. ඔබතුමා තමයි ඒක ඔබතුමාගේ ආසාවට කරගත්ත දෙයක්. ඕනනම් අවුරුද්දක් පුළුවන් වගේ මේ වගේ කතා යනවා. දැන් ඔබතුමා දන්නවා හොඳටම තව දින 17යි තියෙන්නේ මැතිවරණ කොමිසමට බලය එනවා ජනාධිපති වර්ණයේ ප්‍රකාශයට පත් කරන්න. මේ දින 17 ඇතුළත එහෙම දෙයක් වෙන්න පුළුවන්ද ඔබතුමා හිතන රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඔබතුමා ළඟින්ම ඇසුරු කරලා තියෙනවනේ ඔබතුමාට හිතෙන්නේ මොකක් වෙයිද? නෑ නෑ මේ දින 17 තුල ඒ කිසිම දෙයක් කරන්න බෑ ආණ්ඩුක්‍රම විවස්ථාවේ. ආණ්ඩුක්‍රම විවස්ථාව වෙනස් කරන කිසිම දෙයක් කරන්න බෑ ආණ්ඩුක්‍රම විවස්ථාවේ. මොකද පාර්ලිමේන්තුවේ 3/2ක් ගන්න ඕනේ ඔය කියන දේවල් වලට කාලය දික් කරගන්නවා නම් පාර්ලිමේන්තුවේ 3/2ක් ගන්න අද රනිල් වික්‍රමසිංහ මහත්තයාට බෑ පැහැදිලිවම. දැන් පෝට්ටුවක් වෙනම අපේක්ෂකේ දාන්න තීන්දුව කළා ඉවරයි. එතකොට ඒ තත්ත්වයේ උඩ පාර්ලිමේන්තුවේ 3/2ක් ගැනීමේ හැකියාව නැහැ. දැනට තියෙන තත්ත්වය ඒකයි. ඔබතුමා හිතන්නේ ශ්‍රී ලංකා මේ පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකෙක් දායිද ඔය කියන විදිහට? ශ්‍රී ලංකා ඒ කියන්නේ පොහොට්ටුව වෙනම අපේක්ෂකෙක් දායිද ජනාධිපති වන්නේ? දැන් ඒගොල්ලෝ තීන්දුව කළා තියෙනවනේ දාන්න. ඒගොල්ලෝ පහුගිය සතියේ රැස් වෙලා පොහොට්ටුව තීන්දුව කළා ඒගොල්ලන්ගෙන් අපේක්ෂකෙක් දාන්න. ඒ කියන දැන් කියන විදිහට ඒගොල්ලෝ දානවා එක්කෙනෙක්. දැන් ඒගොල්ලෝ හැමතැනම රැස්වීම තියාගෙන යනවනේ පොළොන්නරුව එක්ක රැස්වීමක් තියලා තියන 1000ක් විතර හිටියා. ඔව් 1000ක් විතර. ඒ කියන්නේ ඔබතුමාගේ දිස්ත්‍රික්කය නිසා මේ හැල්ලුවට ලක් කරන පොහොට්ටුව. අනේ නෑ මගේ දිස්ත්‍රික්කේ නිසා මම ඇත්ත කියන්නේ බෑ. ඒක පිට්ටනිය එකවත් කොහෙවත් නෙමෙයි තිබුණේ. අර සිරිපාල ගම්ලත් මහත්තයාගේ මේ අරගලේ වෙලාවේ ඇමතිතුමාගේ ගේගිනි තිබ්බනේ. මං ඒව කවදාවත් අනුමත කරන්නේ නෑ. ගෙවල් ගිනි තිබු. ඒවා කිසිම මේ කුරුළු කූඩුවක්වත් කඩන්න හොඳ නෑ.
නමුත් ඒ ගෙදර මිදුලේ තමා පුපු කියලා තිබ්බේ නැතුව මේ පිට්ටනියක ප්‍රසිද්ධ තැනක පාරක් එහෙම නෙවෙයි. හොඳයි. හොඳයි අපි කතා කරමු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව. මම කැමැති ඔබතුමාගෙන් දැනගන්න මෙහෙම කාරණාවක්. මේ වෙනකොට මේ කාරණාවේදී ඔබතුමාට අධිකරණයේ අපහසු වුණා අපිවත් අපහසුතාවයටපත් වෙන්න පුළුවන් ඒක නිසා අධිකරණයේට අපහසයන් නොවන විදිහට ඔබතුමාට කතා කරන්න පුළුවන් සීමාව ඉදලා ඔබතුමාගෙන් මේ උත්තරයක් බලාපොරොත්තු වෙමි මම මේක අහන්නේ හොඳයි ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්නේ මම හිතන්නේ ඔබතුමාට මතක තියෙනවද දන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් නඩු කීයක් අධිකරණයේ තියෙනවද නඩු කීයක් තියෙනවද කියලා මට මතක නැහැ අපිත් දාලා තියෙනවා ආණ්ඩුවත් එක්ක ඉන්න අයත් දාලා තියෙනවා නඩු දැමීම පටන් ගත්තේ ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමති කණ්ඩායම ඒකයි ඉතින් තව එක නඩුවක්වත් අහලත් ඉවර නැහැ වාරණ තමයි තියෙන්නේ ඉතින් නඩු ඉදින් දින යනවා ආණ්ඩ ගන්නවා ආයි දින යනවා ඉතින් ඒක තමයි තියෙන්නේ ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් දාන්න බැරි තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ බොහෝ විට එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද දින 17ක් ඇතුළත නඩු අහලා ඉවර වෙන්නේ නැති වෙයිනේ ජනාධිපතිතුමා. ඔව් නඩු අහලා ඉවර වෙන්නේ නැහැ. ඔව්. ඉතින් ඒක නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඒක දැන් ඔය ආණ්ඩුවේ ඇමති උරු රට පුරා රැස්වීම තියාගෙන ගියාට බෝඩ් එක ගහගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි. ඒවා ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා කෝටි ගණන් මේ ආණ්ඩුවේ පෙට්‍රල් ආණ්ඩුවේ වාහන මේ අතිකාල දීමනා වැඩ කරන ඩ්‍රයිවර්ලා රිනලා ඒ හැම කෙනාටම ඊළඟට දැන් මොනරාගල තිබ්බ රැස්වීමේ වැල්ලවාය තිබ්බ රැස්වීමේ එන අයට ගෝවි මහත්තයෙකුට නොමිලේ පෝර බෑග් දෙකයි බඩිනකු ඇට පැකට් දෙකයි බලය සඳහා ඒගොල්ල දැන් අවුරුදු 25ක් විතර දිගටම ඇමතිවරුනේ නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර දෙන්නම දැන් අවුරුදු 25ක් විතර හැම ආණ්ඩුවකම ඇමතිවරු ඉතින් ඒක ඒ කියන්නේ ඒගොල්ලන්ට බලය අත්හරින්න බෑ ඒ බලයට තියෙන කෑදරකම සහ තව නොයෙක් දේවල් තියෙනවානේ ඒවා ඉතින් අපි මේ මාධ්‍ය තුල කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා මේ හැබැයි ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ආදරය කරන සමාජයක අවශ්‍ය වෙනස් වීම සඳහා විශාල බාධාවක්. බුදුන් වහන්සේ තමයි අත්හැරීම කියන එක දේශනා කළා කියන්නේ. මම නම් ඒ බුදුදහම අනුව ජීවත් වෙන කෙනෙක්. හොඳයි මෙන්න මේ කාරණාවත් අපි අහලම පළමුව කෙටි විරාමයකට යමු ජනාධිපතිතුමා. ඔබතුමා සපත කරලා සිටියා ඔබතුමා මේ පාර ජනාධිපතිවන්නට ඉල්ලනවා කියලා. ඔබතුමාට මතකද එහෙම කිව්වා? එතකොට ඔබතුමා මේ පාර ජනාධිපතිවන්නට එන්නේ නැහැ. නැහැ මම එන්නේ නැහැ. මම එන්නේ නැහැ. හැබැයි ඔබතුමා පහුගිය දවස්වල එහෙම කිව්වා නේද? ඒ කියන්නේ රට ජනතාව රවට්ටන්න නැත්නම් දේශපාලන අධිකාරිය රවට්ටන්න එහෙම දෙයක් කිව්වා. නැහැ නැහැ. ඒ එහෙම ඒ කිව්වේ ඇත්තටම ඒ අවස්ථාවේ හැටියට පාක්ෂිකෙන් ආ සංවිධායකවරු තියාගන්නට යම් නායකත්වයේ විශ්වාසයක් ඇතුව දෙයක් ඒගොල්ලන්ට කීවි තියෙනවා. ඒවා දේශපාලන උපක්‍රම ඒවා. එතකොට නමුත් මම මුලින්ම කිව්වනේ මං ජනාධිපතිරට ඉල්ලන්න ප්‍රතිඥා දුන්න කියලා දලහාමුදුර ඉස්සරහා. එතකොට ඒක නිසා මම ඒ ඉන්න ගමන් කල්පනා කළා මේකට සුදුසු කෙනෙක් කවුද කියලා ආණ්ඩු පක්ෂයට ගිය පැත්තේ එක්කෙනෙක් වන්නේ සුදුසු කෙනෙක්. එතකොට අපි ඉන්න කණ්ඩායමෙත් එහෙම කෙනෙක් අපිට හරියට අහුනේ නැහැ. ඒක නිසා තමයි අපි විජේදාස රාජපක්ෂ ඇමතිතුමාත් එක්ක සාකච්ඡා කරලා එයාව අරගෙන එයාව වැඩබලන සභාපති කළා. ඊට පස්සේ සභාපති කළා. ඒවටත් වාරණ නියෝගය ආවා. ඉතින් ඔක්කොම වාරණ නියෝගත් එක්ක ඉතින් දෙපැත්තම නඩු යනවා තාම. හොඳයි. හොඳයි ජනාධිපති අපි කෙටි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. හොඳයි ඔබ නැවත සම්බන්ධ වන්නේ ජනහඬ කාලීන දේශපාලන වැඩසටහන සමගින් අපි අද කතා කරමින් සිටින්නේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සමග අපි විරාමයට කලින් කතා කරමින් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අපි දැක්ක ජනාධිපතිතුමා පෙරේදා දිනේ සෙනසුරාදා දිනේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමාගෙන් වෙන් වෙලා ඉන්න පිරිස ඔබතුමා නිරන්තරයෙන්ම කියන්නේ ආණ්ඩුව නියෝජනය කරන ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් ධූරය අරගෙන ආණ්ඩුවේ වරප්‍රසාද ගන්න කොටස කියලා තමයි ඔබතුමා සඳහන් කරන්නේ. ඒ කොටස මෙහෙම ඔබතුමා දක්කන්නේ වැල්ලවායේ තිබ්බ රැස්වීම. ඒකේ සඳහන් කරලා තියෙන්නේ මහගෙදරට සියලු දෙනාට විවෘතයි කියලා. ඒ කියන්නේ ඔබතුමාටත් විවෘතයි කියලා. ඔබතුමාගේ අදහසක් නැද්ද නැවත එතුමලාට සහය දක්වන්න? ආපු මම ඒගොල්ල යන පාරේවත් යන්නේ නැහැ. ඒ මොකද ඒගොල්ල විශේෂයෙන්ම ඔතන දෙන්නේ මම කලිනුත් කිව්වනේ දැන් අවුරුදු 20 ගානක් කොණ ආණ්ඩුව ආවත් ආයේ ආණ්ඩුවට යනවා ඇමතිවරණ සඳහා. එතකොට මේ මම ඔය බලයට එහෙම කෑදර කෙනෙක් නෙවෙයි. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම පක්ෂයේ විනය කඩලා දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරුන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි යෝජනා කළා එතුමාට සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. මොකද කොවිඩ් වලින් වැටිලා ආර්ථික අර්බුදය ඇවිල්ලා පෝලිං වල මිනිස්සු මැරලා ඒ දෙන තත්ත්ව උඩ රට උස්සන්න අපි විශේෂයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා. ඒක ගෝඨාභය මහත්තයා පිළි අරගෙන සර්වපාක්ෂික සමුළුවකුත් අපේ ඉල්ලීම අනුව කැඳවලා ඊට පස්සේ කමිටුවකුත් පත්ති කළා. සර්වපාක්ෂික ආණ්ඩුවක කටයුතු සඳහා ඒ ගැන සාකච්ඡා ගියා. ඒ අතරේ තමයි අරගලේ ආවේ. ඒකෙන් එයාට යන්න වුණා. ඊළඟට වර්තමාන ජනාධිපතිතුමත් ආපු වෙලාවේ අපි යෝජනා කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. එහෙම නැත්නම් මේ රට ගොඩ ගන්න අමාරුයි කියලා. එතකොට නමුත් එතුමත් සර්වපාක්ෂික ආණ්ඩුවකට කැමති වුණා. පාර්ලිමේන්තුවෙත් අපි අගමැතිතුමා සහ සාකච්ඡා ගන්නවත් තිබුණා දේශපාලන පක්ෂ ඔක්කොම. එයිදී පොහොට්ටුවේ නායකයන් කොහෙත්ම කැමති වුණේ නැහැ සර්වපාක්ෂික ආණ්ඩුවකට. එතකොට ඒ වෙලාව වෙනකොට ඔය මේ අරගලය ඇවිල්ලා නැහැ. ඉතින් ඒ தත්ත්වයේ තිබුණේ ඉතින් ඒ උඩ මූලික වශයෙන්ම අපි අපේ ප්‍රතිපත්තිය අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවේ නම් අපි රජයට එකතු වෙන්නේ නැහැ. UNP එකත් එක්ක අපිට එකතු වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාවක් නැහැ. ඉතිහාසයේ අපි එකතු වෙලත් නැහැ. හැබැයි එක සැරයක් එකතු වෙලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි අපි ගිවිසුම් අස්සම් කළා අර යුද්ධෙට කලින් අස්සම් කළා පළවෙනි වරට UNP සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතුවක්. ඒක මාස 3ක්වත් තිබුණ නැහැ. ඒක කඩාගෙන හැලුණා. එතකොට ඕක තමයි ඉතිහාසයේම තියෙන්නේ UNPI ශ්‍රී ලංකා ඔබතුමා ජනාධිපති කරන් දක්වපු සහය නෑ මම ජනාධිපති කාලේ මම ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරන් නෙවෙයිනේ මම ගියේ පුද්ගලිකවනේ එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනවා හැබැයි ගිහිල්ලා ගිහිල්ලා ඉවර වෙලා ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම අරගෙන ආණ්ඩුව කරා නෑ 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 සභාපතිකම අරගෙන මම ආවේ නෑ ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය නායකයෝ අද ඔය රැස්වීම තියාගෙන යන අය අතරෙත් ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ ඇවිල්ලා ඒගොල්ලන් තමයි තදින්ම කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාට කියලා පක්ෂය දැන් ජනාධිපතිතුමාට අලුත් එක්කෙනාට බාර දෙමු කියලා ඒගොල්ලෝ බාර දුන්නේ මම ඕක ඉල්ලුවේ නැහැ. එතකොට ඒගොල්ලෝ බාර දුන්නාම මං කල්පනා කරුවා ඉතින් මොකද මහින්ද රාජපක්ෂ මහත්මයලා ඒ තත්ත්වෙන් කියනවා නම් ඒගොල්ලෝ මෙහෙමයි කියලා. ඉතින් මං කිව්වා මම බාර ගන්නම් කියලා මම බාරගත්තා. ඉතින් මට ඒක මේ මම බොහොම ගෞරවයෙන් බාරගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හොඳයි මම මෙහෙම පුද්ගලයෝ වශයෙන් නෙමෙයි ඔබතුමාට කැමති විදිහකට ඒකට උත්තර දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔබතුමා කිව්වා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදුසු කෙනෙක් නැහැ ජනාධිපති වන්නේට දාන්න කියලා. හැබැයි විජේදාස රාජපක්ෂ මහත්මයා නිමල් සිරිපාල සිල්ව මහත්මයා කියන විපක්ෂ නායක වෙලා විදිහට මේ රටේ වැඩ කරපු කෙනෙක් ඔබතුමාගේ ආණ්ඩු කාලේ. එතකොට නිමල් සිරිපාල සිල්ව මහත්මයාට වඩා විජේදාස රාජපක්ෂ මහත්මයා සුදුසුයි කියලා ඔබතුමා තීරණය කරේ කොහොමද? අපෝ ඒ චරිත දෙක අහසයි පොළොවයි වාගේ. මේ විජේදාස රාජපක්ෂ මහත්තයයි නිමල් සිරිපාල නැයි කියන්නේ ආදායි පොළ වගේ චරිත දෙකක්. ඒක නිසා මම ඒ ගැන මේ කතා කරන්න කැමති නැහැ. හැබැයි එතුමලා කියන්නේ මෙහෙමයි ජනාධිපතිතුමා. ඔබතුමා පොළොන්නරුව හැදුවා. මහින්ද රාජපක්ෂ මහත්මයා හම්බන්තොට හැදුවා. නිමල් සිරිපාල සිල්ව මහත්මයා කියන්නේ මේ රටේ දුප්පත්ම දිස්ත්‍රික්කයක් වෙන බදුල්ල හැදුවයි කියලා. ඉතින් සුදුසු නැද්ද එතකොට? ඔය හදනවයි කියන එක එකක් ඒ සංවර්ධන වැඩ තව එකක්. හැබැයි ඉතින් දැන් මේ දැන් ඔවා මේ අහනකොට පර නොකියත් බෑ. අර මේ කරුණායක ගුවන්තොටුපොලේ මේ 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 ට්‍රොලි බස් සේවය පාර හදන එක ඇයි නැවතුනේ? එතකොට ගෝඨාභය මහත්තයාව ඇමතිවෙන් අස්කිරුවේයි. ඊළඟට ජපන් තානාපතිතුමා ගෙනහිල්ලා දුන්නු පැමිණිල්ල ඒක අද වෙනකන් එළියට දැම්මේ නැත්තේ ඇයි කවුරුවත්?
එතකොට ගෝඨාභය මහත්තය අස්කර වුණේ ආ ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මම කොමිටියක් දාලා බොරුවක් කළා අර අර මේ මහා බැංකු මංකොල්ලේට බොරු කොමිටියක් දැම්ම වගේ මේකටත් කොමිටියක් දාලා එයාට ආයි අර ඇමතිකම දුන්නා අතන කටුනායක වැඩ කරපු ඉංජිනේරුවරු කම්කරුවෝ ඒ ඔක්කොම ආපහු ගියා ජපානයට ගියා ජපානයත් එක්ක ආපහු මේ හොඳ හිත දැන් මේ දැන් ඉන්න වර්තමාන ජනාධිපතිවරයා බොහොම අමාරුවේ යම් තැනකට අරගෙන ඇවිත් තියෙනවා නමුත් මේ මේ ළඟදී ජපාන් විදේශ ඇමතිනිය අහලා තිබුණා මේ ජනාධිපතිගේ මේ අර අපේ ජනාධිපතිතුමා අපේ තානාපතිතුමා කරපු පැමිණිල්ලනු අස්කරපු එක්කෙනා මේ තවත් මේ ඇමතිමණ්ඩලයේ ඉන්නව නේද කියලා අහලා තිබුණා ඉතින් ඒක නිසා මම එච්චරව විස්තර කතා කරන්න යන්නේ නැහැ ඊළඟට මේ මට නඩුදායි නමුත් මම ඔය කිව්වේ ඒ ඇත්ත දේවල් එතකොට මේ ඒ ඒ ජපාන් තානාපතිතුමා දුන්න පැමිණිල්ල එතන ව්‍යාපෘතියේ ඉංජිනේරුවරු අස්සම් කළා අපෙන් මෙහෙම මෙච්චර සල්ලි ඉල්ලුවයි කියලා අන්නේ ඒ ඒ පැමිණිල්ල පුළුවන් නම් දෙන්නකෝ එළියට ඕක ජනාධිපති කාර්යාලයේ ඇතිනේ ඕක ඉතින් ඉල්ලන්න පුළුවන් එහෙනම් රණිල් වික්‍රමසිංහ මහත්මයා ඔබතුමා ඔය කියන එක සත්‍යයක් නම් ඔය විදිහට ඈ ඔව් ඔබතුමා ඔය කියන දේ සත්‍යයක් නම් රණිල් වික්‍රමසිංහ මහත්මයාට ඕක එළියට දාන්න පුළුවන් ඔව් ඉතින් එළියට ඒක තමයි ඉතින් මාත් කියන්නේ දැන් මේ වැඩසටහනේ කියන්නේත් ඒක එළියට දාන්න කියලා දැන් මේ 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 මං පරිණවාදීන් නෑ දැන් පාසු ප්‍රහාරයේ කොමිෂන් සභාව අන්තිමට ගිහිල්ලා කොමිෂන් සභාව වාර්තාව දෙන ගමන් ෆයිල් එකක් දුන්නා ගෝඨාභය මහත්තයාට එයාට පුද්ගලිකව කියාගන්න මේක බලන්න මේක එළියට දෙන්න එපා කියලා ඒක නීතිපතිට ගියත් නෑ පොලිස්පතිට ගියත් නෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියත් නෑ ඕ වගේ ෆයිල් දෙකක් තියෙනවා එකක් මේ ගෝඨාභය මහත්තයා ගත්ත පාසු ප්‍රහාරයේ යාර්ගේ අතට ඉතරක් දුන්නු ෆයිල් එක ඊළඟට ජපන් තානාපතිතුමා දුන්නු ෆයිල් එක ගෝඨාභය මහත්තයාට මේ ඔය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා මේ අපෙන් මේ විදිහේ මේ ඉල්ලපුවා ඒක. හොඳයි දැන් ඔය කොමිෂන් සභාව පත් කරේ ඔබතුමානේ. පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන්. ඈ? පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන්. ඔව් මම පත් කරේ. ඔව් එතකොට AI මේ සම්බන්ධයෙන් ඔබතුමාට කිසිම දෙයක් කිව්වේ නැද්ද? කියලාත් නැද්ද? නෑ නෑ ඉතින් අඬුව වෙනස් වුණානේ. මම ජනාධිපති විදිහට හිටනනම් ඔක්කොම කියයි. ජනාධිපති විදිහට නම් මට ඔය මේ මේ මෙහෙම චෝදනා එන්නෙත් නෑ. ඔය මට නඩු එකක්වත් නෑ මම ජනාධිපති විදිහට හිටියානම්. ඔය කෝටි 10 මට වදින්නෙත් නෑ. මේ මේ පාස්පරහරේ ওই කොමිෂන් සභාව වාර්තාව ඊට වඩා සම්පූර්ණ වෙනස් මම පත් කෙරුවා නමුත් මගේ කාලය තුල ඒක ඉවරුනේ නෑ මගේ කාලෙන් පස්සේ අවුරුදු එකමාරක් දෙකක් කොමිෂන් සභාව ගියා ඒක නිසා ඉතින් මේ ඒක කාලානුරූප වෙනස් වුණා ඉතින් ඒකයි යුනේ දැන් ඔබතුමා කියන්නේ බලය නැති වුණාට පස්සේ කොමිෂන් සභාවල වුණත් තීන්දු තීරණ වෙනස් වෙනවා එහෙමද ඔව් ඉතින් කොමිෂන් සභාවලට වඩා ලුකු වේවැත් වෙනස් වෙනවා මම ඒවා කියන්න කැමති නෑ බලේ නැත්නම් ඒ ඒ අපි එහෙම කිව්වම ඒතකොට ස්වාධීන කියන වචනේ දාන එක වැරදි මේවට ඔව් ඉතින් ස්වාධීන කියලා ඉතින් බොහෝ දේවල් නමට තමයි තියෙන්නේ ලංකාවේ ඒකයි දැන් මම පත් කරපු ස්වාධීන කොමිෂන් සභාවගම්කෝ ඒවා ස්වාධීන වැඩ කරන්න දුන්නේ නැහැ ඒවකට හිටපු කතානායකවරයා මොකද එතකොට යුවස්ථා සභාවෙන් තමයි ඒගොල්ලන් කොමිෂන් සභාව පත් කරන්නේ ඒ නිසා තනිකර ඒ වෙලාවේ හිටපු කතානායකවරයාගේ බලයට යටත් කරගත්ත කොමිෂන් සභා ටික ඔක්කොම එයා තමයි පත් කරන්නේ ඒක නිසා අයින් කරන්නේ ඒක නිසා ඒව වැඩ කරන අය ඔක්කොම අවනතු වුණා කතානායකවරයාට ඒ කියන්නේ ඒ වෙනකන් රටේ තිබුණේ විධායක බලයේ තිබුණේ ජනාධිපතිතුමාට විතරයි අන්තිමේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියන පුද්ගලයා විධායක බලයේ තව අයට බෙදලා දුන්නා ඔව් බෙදලා දුන්නා ඒ බෙදලා දුන්න එක ඒගොල්ලෝ එක එක්කෙනා වික්කා එක එක්කෙනාට ඕන විදිහට දූෂණය වංචාව හොරකම නාස්තිය කියන එක මේ රටේ අන්තයි අප්‍රමාණයිනේ මේක මේක කොතනින්ද පටන් ගන්නෙ කොතනින්ද අවසන් වෙන්නේ මේකේ කෙලවරක් නැහැනේ ඒක පක්ෂ ભેද ආගම් ભેද ಜಾති ભેද කුල ભેද කිසි දෙයක් නැහැ ඒකට ඒකට හොරු දේශපාලනය කරන හොර තක්කඩියෝ මේ රට විනාශ කරලා බංකොලොත් කරලා තියෙන ඒ ඔක්කොම එකට එකතුයි ඒ වැඩේදී තමන්ගේ කණ්ඩායමේ එකෙකුට මේ කෙනෙකුට මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් ටක් ගාලා බලේ ඉන්න පැත්තෙන් ඒ අරයව බේර ගන්නවා ඒ ක්‍රමේ තමයි තියෙන්නේ දැන් අද මරණේ වට වෙලා ඔක්කොම ගහන්නේ දැන් මං ජනාධිපති නෙවෙයි අගමැතිත් නෙවෙයි විපක්ෂ නායකත් නෙවෙයි යමති කෙනෙකුත් නෙවෙයි හැබැයි අදත් මට මාධ්‍ය සහ මේ මේ නොයෙකුත් අංශවලින් දේශපාලන අංශවලුයි මට තරම් ගහන්නේ නැහැ ඉතින් ඔබතුමා නෙවෙයිනේ ගහන්න ඕනේ බැලුවා මෙහෙමනම්
ඉතින් ඒකනේ නයි ඉතින් ප්‍රශ්නේ ඉතින් ඔබතුමා හිතන්නේ ඇයි ඔබතුමාට ගහන්න ඕනෑට නෙවෙයි ගහන්න ඉතින් ඇයි ඒ බයට බයට මම මිනි මරලා නැහැ ඒක නිසා මම මිනිසුන්ට අඩත් තේට්ටම් කළා නැහැ මම ජනාධිපති දරන කාලේ කිසි කෙනෙක් රට හැර දාලා ගිහිල්ලා නැහැ කරදර වෙලා මාධ්‍ය වේදුව කිසි කෙනෙක් රට හැර දාලා ගිහිල්ලා නැහැ කිසිම කෙනෙකුට හානියක් සිද්ධ වෙලා නැහැ කිසිම මාධ්‍ය වේදිකුට මම උඹ කියලා තමුසේ කියලා මගේ ජීවිත කාලය තුල මම කතා කළා නැහැ එතකොට දැන් අද බරපතල වැරදි කරපු රාශියක් ඉන්නවා මේ 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 පාර්ලිමේන්තුව තුල රාජ්‍ය මුදල් පාවිච්චි කරලා අසීමිත විදිහට සුඛෝපභෝගීව සැප සම්පත්ව කිසිම කෙනෙක් නොකරපු දේවල් කෝටි 100 150 වියදම් කරලා වැය කරලා ජීවත් වෙන අය ඉන්නවා. හැබැයි ඒ ගැන මොන මාධ්‍යද කතා කරන්නේ? මොන මාධ්‍ය වේදිකාද කතා කරන්නේ? මොන පත්තරේද කතා කරන්නේ? මොන රූපවාහිනියද කතා කරන්නේ? මොන YouTube එකේද කතා කරන්නේ? ඈ පාර්ලිමේන්තුවේ කතා කරනවාද විපක්ෂයේ? ඇයි බයට ම දන්නවනේ මට ඕන විදිහට තලන්න පුළුවන් අල්ලගෙන මම මේ මම මැරවර පාවිච්චි බලවේ පාවිච්චි කරන්නේ නැහැ මම මිනි වරන්නේ නැහැ මේ මිනි මරලා නැහැ ඒක නිසා හොරකම් වංචා දූෂණ කළා නැහැ ඒක නිසා අර තලනයකට දැක්කහම අර උඩ පැන පැන තලනවායි කියන්නේ ඉතින් ඒ වගේ ඒ තලන්න ලේසි මාව තමයි පොඩි තැනක ආවෙන්නේ තලන්නේ වාසියක් ලබා ගන්න කාට හරි ගහන්නේ වාසියක් ලබා ගන්නනේ අපේ රටේ දේශපාලනේ සාමාන්‍ය සිදුවීම ඕකනේ දැන් ඔබතුමාට ගහන්නේ තලන්නේ මොනව බලාපොරොත්තු වෙන්නේ ඔය ගහන තලන අය මට ගහන්නේ තලන්නේ මට තවසරයක් ඡන්ද ඉල්ලන්න පුළුවන්කම තිබුණා ජනාධිපති ඡන්දේ ඒගොල්ලෝ හිතනවා මම ඉල්ලන්නේ නැහැ ඒගොල්ලෝ හිතනවා මේ මිනිහා නැවත උඩට එයි කියලා මොකද මම මේ වලව්වකක් නෙවෙයි රදල පන්ති එකක් නෙවෙයි මං ඉහළ ධනපති පන්තියෙත් නෙවෙයි මගේ තාත්තා සාමාන්‍ය ගොවියෙක් මට අදත් මේ 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 රටේ මේ පොළඹ ඉඩම් කෑල්ලක් නැහැ ගයක් නැහැ මේ රටේ කිසිම දැනක හේම එකක් නැහැ මට මේ මේ කෝටි 100 ගණන් බැංකු ගිණුම් නැහැ මං හොරගම් කරලන්නේ මම අඩු වශයෙන් ජනාධිපති කාලේවත් ඇමති කාලේවත් මම හරි මගේ දරුවෙකුට හරි මං පෙට්‍රල් සෙඩ් එකක්වත් අරන්නේ නැහැ මම ලිකර් ෂොප් එකක්වත් අරන්නේ නැහැ ඉතින් ඒක නිසා ඔය තියෙන තත්ත්වයන් එක්ක බලන්නේ මේකයි මේ ඒ වගේ මිනිහට තමා ගහන්නේ දැන් ඒකයි මේ බුදුන් වහන්සේ මමයි ඒක සමාන කරනවා නෙවෙයි මම නමුත් බුදුහාමුදුරන්ට මොනතරම් ස්වාමින් වහන්සේලාම වද දීලා තියෙනවද ස්වාමින් වහන්සේලාම බුදුන් වහන්සේට වද දීලා තියෙනවද ඔච්චර ඉතින් ඒ නිසා අපි වගේ මේ ප්‍රතග්ජන මිනිස්සුන්ට මේ මහා දූෂිත සමාජයේ දූෂිතයින් හොරුන් වංචාකාරීන් මේ 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 පාතාල මේවත් එක්ක මේ ඉන්න මිනිස්සු මේ මේ සමාජයේ යහපත් මිනිහෙකුට ගොඩ නැගෙන්න දෙන්නේ නැහැ දැන් ධර්මපාලතුමා රට හැර දාලා ගියේ ඇයි මේ රටේ මිනිස්සුත් එක්ක ඒ තරම් අකුර්ථක් නැයි කියලා එතකොට ධර්මපාලතුමා ඉන්දියාවට ගිහිල්ලා කිව්වා මම ආයි ලංකාව තියෙන පැත්තට ඔළුව දාලා නිදාගන්නවත් නැහැ කියලා කිව්වා ඒ තරම් අකුර්ථක් මිනිස්සු මේ රටේ ඉන්නේ කියලා ධර්මපාලතුමා කිව්වා ඒ ඒ ඒ කාලේ ඒක හරියද ඒක හරියන්නේ නැන් ඉතින් ඒ ඒ නැන් නැයි ධර්මපාලතුමා එහෙම කියයි ආ ධර්මපාලතුමා අපි කවුරුත් දවස් කරා නෑ වර්තමාන මිනිස්සු එහෙමද රටේ වර්තමාන රටේ මිනිස්සුත් එහෙමද වර්තමානයේ ඉතින් ඔව් ඉතින් කියන්නේ අපි විජේගෙන් පැවතෙන අය කියලානේ විජේ කියන්නේ මේ 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 IRC කාර්යයක්නේ රජුරෝ බේරන්න බැරුවනේ රටින් පිටවල් ගෙරුවේ එහෙම නැත්තම් ඔබතුමාට මෙහෙම වෙන්නේ නේද ඔබතුමා කී දෙනෙක් දේශපාලනේ හැදුවද අද ඒ අයම ගිහිල්ලා ඔබතුමාට මේ විදිහට තඩි බානකොට නේ ඔව් ඉතින් ඒක තමයි දැන් විජේ කුමාරයා එනකොට මම මේ මේ මේක නිකන් මේ මේ නිකන් කතාවට කියන දෙයක් මේක මේක මගේ නිර්මාණයක් මම මේ නිකන් මේ 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 තර්ක කරන්න කියන එකක් නෙවෙයි දැන් විජේ කුමාරයා ලංකාවට ගොඩ බැස්සේ රටින් පිටුවහල් කරුවා තක්කඩියක් නිසා හදා ගන්න බැරි නිසා එයාගේ රුවල ඇවිල්ලා ලංකාවට ගැව්වා එතකොට එයා ගොඩ බහිනකොට කුවේණි හිටියක් ඔය මේ මේ කුවේණි කියන්නේ මේ 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 යක්ෂණියක් නෙවෙයිනේ මනුස් කාන්තාවක් මේ ඒක ගෝත්‍රයක් එතකොට ඇය බොහොම රූපශ්‍රීයෙන් ඉන්න එක්කෙනෙක් ඒක නිසා විජේ කුමාරය එයාව කහාද බඳලා රටත් අල්ලගෙන අන්තිමට ගුයිනියවත් මරලා දැම්මා ඉතින් මම මේ කියන්නේ මේ රටේ මේ නරකයි කියලා මිනිස්සු ඉන්නව නේද ඒ විජේ කුමාරයාගෙන් පැවතේ නයි තමයි මේ තක්කඩියෝ තක්කඩියෝ හොරු දූෂිතයෝ වංචාකාරෝ මිනිමරුවෝ වැඩිපුරම ඉන්නේ වැඩිපුරම ඉන්නේ ඒගොල්ලෝ තමයි. දේශපාලනේ වැඩිපුරම ඉන්නේ. දේශපාලනේ වැඩිපුර ඉන්නෙත් ඒගොල්ලෝ. ඉතින් ඔය විදිහට කියනනම් මේ රට හදන්න බෑනේ ඔය මිනිස්සුගේ. කවදාවත්. අර මේ රටේ හොඳයි කියලා යම් කිසි පිරිසක් ඉන්නව නේද? ඒ අර කුවේණිකෙන් එන කට්ටිය තමයි අර හිටපු එක්කෙනාගෙන්. ඔබතුමා. මමද? ඔව්.
ඒක ඉතින් රටේ මිනිස්සු තීන්දුව කරන්න ඕනේ. හරි හිටපු ජනාධිපතිවරු 5 දෙනාම අපි ගත්තොත් මම මං ගැන සාතික දෙන්න බෑ. හරි අපි ජනාධිපතිවරු තව 4ක් ඉන්නවනේ ඒ 4 දෙනා ගත්තොත්. ඉතින් ඒ 4 දෙනා ගැන මිනිසුන්ගෙන් අහන්න ඉතින් මං ඔය එක එක්කෙනා ගැන නිකම් නිකම් මේ හොඳයි හොඳයි අපි අපේ කතාව හරියටම ජනාධිපතිතුමා මේ අපි මෙහෙම ගමුකෝ. ඔබතුමා වර්තමානයේ වෙනකොට හිටපු ජනාධිපතිවරුන්ගෙන් වැඩියෙන්ම විශ්වාස කරන්නේ රාජපක්ෂ පවුල. මම? ඔව්. රනිල් වික්‍රමසිංහත් නෙමෙයි. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයාට එක්ක ඔබතුමා ජනාධිපති ධුරයට තරඟ කරන්න මැතිවරණයට ගියාට අවසානයේ දින 52 ආණ්ඩු කුමන්ත්‍රණයේ මහින්ද රාජපක්ෂරුණේ ඔබතුමා විශ්වාස කරේ. ඒකනේ ඔබතුමා දුන්නේ. නැත්තම් දෙන්නේ නැහැනේ අගමැතිකම. ඔව් ඒක ඒක ලොකු කතාවක්. ඒක ඔව් අපි නෑ. නෑ නෑ ඒ ඒක ඉතින් ගෝඨාභය මහත්මයාට සපෝට් එක දුන්නනේ අවසානයේ සහයෝගය දුන්නනේ. නෑ නෑ ගෝඨාභය මහත්තයා ජන්දිල්ලුපු වෙලා මම පක්ෂ සභාපතිකමට තිල්ලා අස්සුණා. ඉතින් ඒකනේ එච්චර ඒ තරම් රාජපක්ෂර ඔබතුමා විශ්වාස කරානේ. නෑ නෑ මම පක්ෂයේ සභාපතිකමනු තිල්ලා අස්සුණා ගෝඨාභයට වැඩ කරන්නේ නැතුව මම මේ 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 ප්‍රොෆෙසර් රෝහණ ලක්ෂණ සභාවේදී පත් කළා මේ ගෝඨාභය නාම යෝජනා දුන්න දවසේ ඉඳලා ඡන්දය ඉවරනකන් ඊට පස්සේ මම ආපහු සභාපතිකම බාරගත්තා. එතකොට මම සාමාන්‍ය හැම වෙලේම වැඩි දෙනාගේ කැමැත්තට ඉඩ දෙන්න ගිහිල්ලා අමාරු වෙටිච්ච මිනිහෙක් මම මේ දේශපාලනේ. එතකොට මේ අද ඔය පක්ෂයේ අර්බුද වුණත් ඇති වෙලා තියෙන්නේ මම නිකන් මේ ඩික්ටේටර්ස් කෙනෙක් විදිහට ටිකක් ඔයිට වඩා වැඩ කළා නම් මම දන්නවා වෙන්නේ නැහැ. නමුත් මගේ පපුව හොඳ හින්දා තමයි ඕක වෙලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තු කණ්ඩායම මගේ ඒගොල්ල බහුතරයම ඔක්කොම කිව්වේ රාජපක්ෂරු විශ්වාස කරනවානේ ඒකේ මොනවද තිබුණේ කියලා ඔබතුමා නිකන් අතහැවුවේ නැද මොකද දන්නවද ඔබතුමාටනේ වැඩිම චෝදනාවක් එල්ල වෙන්නේ මේ සම්බන්ධයෙන් ඒ නිසා ඒක හරි ඉතින් ඒක මං ගෝඨාභය මහත්තයාගෙන් නම් අහන්න ගියේ නෑ මේ හැබැයි මම වර්තමාන ජනාත්මාපත් වෙලා මාසිකෙන් විතර මේ මට හම්බෙච්චලා මම කිව්වා අර ගෝඨාභය මහත්තයාට මේ දුන්න මේ පුද්දලික දුන්න ෆයිල් එක උතන ඇතිනේ හොයලා බලන්න ඒක මොනවද තියෙන්නේ කියලා මම මේ දැන් ඉන්නේ කෙනාට නම් කිව්වා ඔව් එතුමාගේ උත්තරේ මොකද උනේ එතුමා ඉදින් උත්තරයක් දුන්නේ නැහැ ඉතින් ඒකට. ඒ කියන්නේ ඒ කියන්නේ අර මහින්ද අමරවීර මහත්මයා කිව්වනේ ඔබතුමාගේ නෝන සමහර වෙලාව නම් නෝන නැහැ කිව්වා. ඔබතුමාගේ දියණිය බෑන. ගිහිල්ලවල අර කීප වතාවම මහින් රනිල් වික්‍රමසිංහ මහත්මයා හොරාට හම්බුනායි කියලා කිව්වා නේද මහින්ද අමරවීර මහත්මයා. මොනනම් මේ ඒ වෙලාවේද ඔය? ඔය ආණ්ඩුවෙන් ගියහාදේ කියන දේවල් හත පහකට වා විශ්වාස කරන්න එපා. මේ දේශපාලනේ මේ කුණු කතන්දර මිනිස්සුන්ට මඩගානේව චරිතඝාතන කරණේව ඕවා ඉවරයක් නැහැ ඕවා. ඒක නිසා දැන් මේ අද උදේ හිටූපිනියා හවසට වෙනස් වෙලානේ දේශපාලන මතයත් එහෙමයි. දැන් අද රටේ තියෙන්නේ මතවාදී දේශපාලනයක් නෙවෙයි දර්ශනයක් ප්‍රතිපත්තියක් ඇතුව කරන දේශපාලනයක් නෙවෙයි. අද රටේ තියෙන්නේ අවස්ථාවාදී දේශපාලනයක්. බොහොම සුළු පිරිසක් 120ක් විතර රටේ ඉන්නවා මතවාදී දේශපාලනයේ ඉන්න අය. දර්ශනයක් තුල දේශපාලනය කරන අය. අනික් අය බලන්නේ ගියක් හරි හොයාගන්නේ කොහමද මොනවා හරි තනතුරක් ගන්නෙ කොහමද ඉහළට යන්නේ කොහමද මේ මොකක් හරි තානාපතිකමක් ගන්නෙ කොහමද ඇමති කෙනෙකුගේ පුද්දලික කාර්යමණ්ඩලයට යන්නේ කොහමද ඉතින් ඌව තමයි බලන්නේ අද මේ සමාජය පිරිහිලා මම වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමයි කතා කරන්න ඔබතුමත් එක බලාපොරොත්තු වුණේ. නමුත් මේ කාරණාව වචනයක් හරි අපි කතා නොකර හිටියොත් ඒකත් ගැටලුවක් වෙන නිසා මම ඔබතුමාගෙන් ඔබතුමාගේ සීමාවෙන් ඉඳලා ඔබතුමා උත්තර දෙන්න කියලා මම කියනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා එනවනේ. ඔබ වැඩිපුරම දේශපාලන වේදිකාවේ කතා වෙන්නේ ඔය කාරණාව වර්තමානයේ. ඔබතුමා කාදිනතුමාන්හන්සේට මේ පහුගිය සතියේ චෝදනාවක් එල්ල කළා. ඇයි ඔබතුමා ඒ වගේ චෝදනාවක් එල්ල කරේ ඇත්තට? ඒක එල්ල කළේ ඉතින් ඒක දැනගන්න ඕනේ රටේ මිනිස්සු. ඉතින් බලනකොට හරි නිවැරදි වේ සල්ලි හම්බිච්ච අවිය දන් කරලා නේ තුන් උන්වහන්සේලා. කෝ නං අහෙන් කෝලයි තු. දැන් මට නඩු දාලා තියෙනවා මැරිච්ච මිනිහට ඒක නඩුවයි ආබාධිත වෙලා ඉන්න මිනිහට ඒක නඩුවයි. දැන් ඒ දුන්න මිනිස්සුන්ගේ පුජ්‍යලික නං වශයෙන් ඉදිරිපත් කරන්න මෙන්න මෙයාට මෙච්චර දීලා තියෙනවා කියලා මෙන්න අහවල් දෙයට මෙච්චර වියදම් කළා තියෙනවා කියලා ඔය ඕම නිකම් මේ සමරියක් දීලා වැඩක් නැහැ.
දේශපාලඥයෝ වගේමද මේ ආගමික නායකයෝ ඔබතුමා කියන විදිහට බහුතරයක් ඒක ඉතින් රටේ මිනිස්සු කවුද එතකොට විශ්වාස කරන්න ඕනේ විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු බොහොම සුළු පිරිසක් ඉන්නේ මේ රටේ දැන් ඒ කියන්නේ ඔබතුමා ওই විදිහට තනියෙන් ඉන්නේ වර්තමාන දේශපාලනේ ඉන්නේ කිසිම කෙනෙක් විශ්වාස නැති හින්දා ඔබතුමා ওই විදිහට තනියෙන් ඉන්නේ වර්තමාන දේශපාලනේ ඉන්නේ කිසි කෙනෙක්වත් විශ්වාස නැති හින්දා ඔව් ඉතින් වර්තමාන දේශපාලනේ මේ විශ්වාස කරන්න පුළුවන් අය ඉතාම අඩුයි වංචාව දූෂණයට වැඩි අය වැඩි සුළු පිරිසක් ඉන්නවා ඒවට නැති ඉතින් ඒ සුළු පිරිසක් හරි එකට එකතු වෙලා ආණ්ඩුවක් හදනවා නම් ඒක රටට යහපතක් වේවි හැබැයි මට නම් එහෙම දෙයක් පේන්නේ නැහැ තවම ඔබතුමා එහෙම සුළු පිරිසක් තෝරගෙන ඉන්නවද මේ වෙනකොට නෑ මම තෝරගෙන නැහැ ඉතින් මොකද මට එහෙම ආණ්ඩුවක් හැදීමේ දැනට මගේ මේ මම අපේ පක්ෂයේ විදියට මේ ආණ්ඩුවකට අපි යම් ඒ කියන්නේ ආණ්ඩුවක් හදන්න අපේක්ෂකයෙක් තෝරගන්න ඒ කරන වෙලදී මම පක්ෂයේ විදියට මගේ කැපවීම සම්පූර්ණයෙන් තියෙනවා මේකයි ඉතින් පක්ෂයේ විදියට ඔබතුමා සහාය දක්වන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී කාටද දැන් දින 17යි තියෙන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරා ඊට පස්සේ ඔව් ඉතින් ඒක අපි එන එන තත්ත්ව හැටියට අපි බලමු කොහොමද කියලා ඔබතුමා මේ තමා මේ රටේට අහට හොඳයි අපි කෙටි විරාමයකට ගිහිල්ලා අවිල්ලවල කතා කරමු තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න මොකද ඔබතුමා දැන් අර ආරම්භයේදීම සඳහන් කරා මේ දේශපාලනේ මේ මොහොතේ වෙනස් වෙනවයි කියලා ඒ නිසා මට මේ ප්‍රශ්නයක් ආවා නමුත් ඒ ප්‍රශ්නෙත් මම අහනවා ඔබතුමායන් කෙටි විරාමයකට ගිහිල්ලා අවිල්ලවල හොඳයි හොඳයි අපි අද කතා කරමින් සිටින්නේ රටේ වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් සමග හොඳයි අපි විරාමයට කලින් මම ඔබතුමායින් ප්‍රශ්නයක් අහන්න හිතේ තියාගෙන ඉඳලා තමයි ගියේ මම ඒ ප්‍රශ්නේ අහන්නම් මෙහෙම ඔබතුමා තමා මේ රටේ අවසානම මොහොතේ දේශපාලන තීන්දුවක් ගත්ත රාජ්‍ය නායකයා විදිහට පහුගිය කාලේ කතාබහට ලක් වුණේ තමා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කඩාගෙන ඇවිල්ලිවර වෙලා ජනාධිපති ධුරයට අපේක්ෂකත්වයට ඉදිරිපත් වුණේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළා ගෙදර ඇවිල්ලා තමා ඔබතුමා එක ප්‍රකාශයට පත් කරේ එදා දවසේ. එහෙම තියද්දින් දැන් ඔබතුමා කියනවා එහෙම නෙවෙයි. ඇයි තව දින 17යි තියෙන්නේ. ඒ අවසාන මොහොත දක්වා යන්නද මේ ඒ ආදර්ශයෙන්මද ඔබතුමා තවදුරටත් රටේ ජනතාවට දෙන්නේ? ඔව් ඉතින් මම විපක්ෂ නායක වෙලත් නැහැ මම අගමැති වෙලත් නැහැ. මං ඇමතිකමේ ඉඳලා 2014 නොවැම්බර් 21 ඉල්ලා අස්වනා සෞඛ්‍ය ඇමතිකමෙන් ඊළඟට මම ජනවාරි 8 2015 ජනාධිපතිට දිවුරුම් දුන්නා. එතකොට කාලයේ කොටතර බලන්න නොවැම්බර් 21 ඉඳන් දෙසැම්බර් 21ට මාසයයි. දෙසැම්බර් 21 ඉඳලා ජනවාරි 8ට ගියද අපි හිතමු සති 3ක් නෑ සති 2යි 2කට දවස් 2ක් තියෙනවා. එතකොට මේ ඒ විදිහේ තමයි මම නම් කරේ. ඉතින් මේවා මම දන්නේ නැහැ කී දෙනෙක් ආදර්ශයට ගණීද කියලා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ අවසාන මොහොත දක්වා මේ විදිහට දේශපාලන තීන්දුව ගන්න ඉන්න ඕනේ බලාගෙන. එහෙමද? ඔව් ඉතින් රටේ මිනිස්සුත් එහෙමයි. දැන් රටේ මේ කරුණාකරලා දැනගන්න මේ රටේ ඡන්දදායකයෝ සෑහෙන පිරිසක් ඡන්දේ දවසට ගෙදර ඉඳලා ඡන්ද පොළට යනකොට තමයි තීන්දුව කරන්නේ කාටද ඡන්ද දෙන්නේ මනාප දෙන්නේ කාටද කියලා. සමහර අයට ඡන්ද පොළට ගියාම තමයි මනාප දෙන්න හිතාගෙන හිටුපාගේ අංකත් මතක නැහැ. ඒ යම් පිරිසක් ඉන්නවා ස්ථිර මතේ දැඩිව ඉන්න ඒ වගේ මේ රටේ සාමාන්‍ය සෑහෙන පිරිසක් ඉන්නවා 30%ක් 40%ක් විතර. එහෙම කිසිම කෙනෙක් ගැන පක්ෂයක් ගැන තීන්දුව ගන්නේ නැතුව සමහර අය ඡන්දේ දෙන්න යන්නේත් නැහැ. සෑහෙන පිරිසක් ඡන්දේ දෙන්න ගෙදර ඉඳන් ඡන්ද පොළට යන අතරේ තමයි තීන්දුව කරන්නේ. සමල්ලාට කතිරේ ගහන්න කොලේ අරගෙන තමයි හිතන්නේ කාටද ගහන්නේ කාටද මනාපේ කරන්නේ කියලා. හොඳයි. ඒ කියන්නේ දැන් ඔබතුමා ඔය කියන විදිහට ඔබතුමත් කලින් කිව්වා ජනාධිපති වන්නිට එනවයි කියලා වෙලා. නමුත් දැන් ඔබතුමා කියනවා නෑ මම ඒක පක්ෂයේ අය රැක ගන්න තමයි එහෙම දෙයක් පක්ෂය ආරක්ෂා කරගන්න තමයි කිව්වේ කියලා. එතකොට විජේදාස රාජපක්ෂ මහත්මයා ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙනවායි කියන්නේ ඔය වගේම කතාවක්. බොරුවක් ඒ කියන්නේ. එහෙමද? ඔව් සමාජයට වෙන්න පුළුවන්. කා වෙනුවෙන්ද මෙහෙම ප්ලෑන් කරන්නේ ඔබතුමාලා?
ප්ලෑන් කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් රට සහ ජනතාව වෙනුවෙන් ඒකනේ මොකද්ද දැන් ඒකේ තියෙන වැදගත්කම මට කියන්නේ දැන් විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා දැන් කියලා තියෙනවා ඔබතුමාත් එක ගිහින් ඔබතුමා තාම එහෙම අතින් අදගෙන ගිහිල්ලා වල කියන්නේ ඒ තැනට ඔබතුමා එතුමාව පත් කරා දැන් කියනවා සමහරට එතුමත් ඉල්ලන්නේ නැති වෙන්න පුළුවන් කියලා කවුද කියන්නේ දැන් ඔබතුමා ඒ වගේ දෙයක් නෙවෙයිද ඔය කිව්වේ නෑ 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 යාර දිගට හිම් එයා එයා පැහැදිලිව ස්ථිරම කියලා කියනවා එයා ඡන්දෙ ඉල්ලනවායි කියලා ඔව් එතකොට ඔබතුමාගේ සහාය? මගේ සහාය එයාට දෙනවා. මම පක්ෂියනේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පක්ෂියම මන්ත්‍රීවරයෙක්. ඉතින් දැන් ඔබතුමා මේ 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 මෙතන මේ සුළු මොහොතකට කලිනුත් කිව්වනේ මේ අවසාන මොහොත දක්වා මම එහෙම කියන්නේ නෑ වගේ කතාවක්. මොකද්ද? ඒ තමන්ගේ මතය. නෑ මං කියන්නේ එහෙම පිරිසක් මේ රටේ ඉන්නවා. එහෙම එහෙම මං කිව්වේ එහෙම ඡන්දදායක මේ රටේ මිලියන් ගාණක් ඉන්නවා අවසාන මොහොත වෙනකන් ඡන්ද දෙන්නේ කාටද කියලා තීන්දුව නොකරන. ඒ කියන්නේ ඔබතුමා ගැන ස්ථීරයෙන්ම දැන් ඔබතුමා නම් ඔන්න කියනවා දැන් ඉල්ලන්නේ නැහැ කියලා. විජේදාස රාජපක්ෂ මහත්මයා ඉල්ලයි කියලා විශ්වාසයක් තියෙනවද? මට දැනට විශ්වාසයක් තියෙනවා. එහෙම නැතිනම් ඔබතුමාලා ඔක්කොම ජාතික ජනබලවේගයට සහාය දක්වන්නද මේ ඉන්නේ ප්ලෑන් කර කර. එහෙම දෙයක් අපි කිසි දෙයක් සාකච්ඡා කරලා නැහැ. ඔබතුමාට සහාය දක්වන්න එන්න කියලා කිව්ව ජාතික ජනබල වේගයට දෙනවද? ඒක ඉතින් එහෙම ආරාධනයක්. අපි මෙහෙම කියමුකෝ මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කඳවුර දැන් ඉල්ලනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉල්ලනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. සජිත් ප්‍රකාශ කරලා කියන්නේ මේ පක්ෂයේ අය. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා නැහැනේ කොයි වෙලාවකවත් තාම. එතකොට සජිත් ප්‍රේමදාස මහත්මයා සදහන් කරලා තිබෙනවා. එතකොට අනුර කුමාර දිසානායක මහත්මයා සදහන් කරලා තිබෙනවා. දිලිත් ජයවීර මහත්මයා මේ වෙනකොට සදහන් කරමින් ප්‍රකාශ කරමින් දේශපාලන රැලි පවත්වමින් යනවා. මේ කඳවුරු ටිකනම් ඉල්ලන්නේ ඉදිරි ජනාධිපති වරණයට. ආ ඔබතුමා කොතනද හිටගන්නේ? ඒක ඉතින් අච්චාරුවක් තමයි ඉතින් දැන් දැන් අවුරුදු 40කට ඉස්සෙල්ලා ලංකාවේ ගත්තොත් දේශපාලන පක්ෂ දෙකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය 56 ඉඳලා 47 ඉඳන් තිබුණා එකටම ගියා ඊට පස්සේ 52 බණ්ඩාරනායක මහත්තයා 51 අලුත් ආණ්ඩුවක් මේ අලුත් පක්ෂයක් හැදුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාමාන්‍යයෙන් 70 ගණන් එනකන් 70 දශකයේ වෙනකන් විතර ওই දෙක දෙපැත්තට තමයි ගියේ මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ අවුරුදු පහක් විපක්ෂේ ඉන්නවා නම් මිනිස්සුත් විපක්ෂේ ඉන්නවා මේ පක්ෂවල අය මේ අද වගේ උදේට පයින්නේ හවුදට පයින්නේ රිලව් වගේ ගස්වල උඩ යනවා වගේ යන්නේ නැහැ එහෙම ඉන්නවා හැබැයි අද එහෙම නෙවෙයි අද දේශපාලනේ ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම දේශපාලනේ හරිම සංකීර්ණයි මේ එක පැත්තකින් නව තාක්ෂණය ආර්ථික අර්බුදේ ආර්ථික අර්බුදෙත් එක්ක සමාජ අර්බුද පෞල් ජීවිතවල අර්බුද දැන් බලන්න ඉන්දියාවේ මෝදී ආගමැතිතුමා ලොකු විශ්වාසයක් තියාගෙන හිටියා ඒගොල්ලන්ගේ සමීක්ෂණ වාර්තා ඔක්කොම එක කිව්වා අඩු වශයෙන් 400ක් ගන්නවයි කියලා ආසන 290 ගණක් ගත්තා එතකොට දවස් ප්‍රතිපාලන නියුත්ලා දවසකට දෙකකට පස්සේ මේ රාහුල් ගාන්ධි එළියට බැහැලා කිව්වා මේ එන්න ආණ්ඩුවක් හදන්න කියලා ඉතින් එයාට ආණ්ඩුවක් හදන්න කට්ටයක් එකතුනේ නැහැ අරයට බහුතරයක් තිබුණා ඉතින් ඒ වගේ තමයි දැන් ලෝකෙ දැන් දැන් බලන්න මේ ඇමරිකාව ගත්තාම දැන් ඇමරිකාවේ ජෝ බයිඩන් මහත්තයාගේ පක්ෂෙට අද අපේක්ෂකයෙක් පිළිබඳව ප්‍රශ්නයක් මතුවලා තියෙනවා අපේක්ෂකයෙක් කවුද කියන එක. දැන් බයිඩන් මහත්තයාගේ පුතා අවුරුදු 25කට හිරගෙට යවන්න ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දු කළා. එතකොට බයිඩන් මහත්මයාගේ වයස දැන් 87ක් 88ක් විතර ඊටත් වැඩි මම හිතන්නේ. දැන් අද මේ ඔබාමාගේ මහත්තයාගේ පක්ෂේ නමුත් අද අපේක්ෂකයේ කවුද කියලා කෙනෙක් හොයාගැනීමේ ප්‍රශ්නේ තියෙනවා මේ ඇමරිකාවට මේ ඔබාමා මහත්තයාගේ පක්ෂයේ ඇමරිකාවට එහෙම තත්ත්වයක් තියෙනවනේ අපේ රට ගැන කවර කතා අපි ගැන කුමන කතාවද කමන්නේ නැහැ අපි මෙහෙම කියමුකෝ තව දින 17යිනේ 17කින් පස්සේ මේ රටේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න නියමිතයි මැතිවරණ කොමිසම විසින් ඒතකොට ඔබතුමා ඇත්තටම හිටගන්න තාම හිතලවත් නැද්ද කොයි පැත්තේද කියලා මම හිටගන්නේ මට තියෙන ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය තුල තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහටයි මම හිටගන්නේ. දැයිද ඒක අරගෙන ගිහින් ඉවරයිනේ ඒක හොරු උසලා ඉවරයිනේ. නෑ නෑ හොරු ගෙනිච්චාට අපි ගාව ප්‍රතිපත්තිය හොරුන්ට ගෙනියන්න බෑනේ. ඒ හොරු කඩාගෙන ගිහින් තියෙන්නේ කාමර කඩලා ෆයිල් කඩලා මේ මේ කසිප්පු ගහලා ඇවිල්ලා බීලා කඩාගෙන ගියා. හැබැයි පොලිසිය අපි පැමිණිල්ල දාලා දවස් 23ක් යනකම් ආවේ නැහැ පරීක්ෂණයට මේ ලංකාවේ පොලිසිය. එතකොට පක්ෂ මුලස්ථානේ කඩාගෙන ගිහිල්ලා අපේ ලේකම්වරයා ගිහින් පැමිණිලි දාලා දවස් 20 ගානක් යනකම් පැමිණියේ නැහැ.
පරීක්ෂණයට දවස් 20 ගානකට පස්සේ මෙන්න පරීක්ෂණය කරලා හිටන් මේ කඩපු හොරුන්ටම යතුර දීලා පොලිසිය ගියා. ඒ කියන්නේ ආණ්ඩුව අනුග්‍රහයෙන්ද මේ සියල්ල වුණායි කියලා ඔබතුමා කියන්නේ? පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශ කිරීමේ කුමන්ත්‍රණය යන්නේ. දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ එයා බලයට පත් වෙලා මෙතනගේ ප්‍රජාතන්ත්‍රය අවුස් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩුවා පක්ෂ තුනක් පවුලේ අයම. දුවලා පුතාලා පක්ෂ තුනක් හදාගත්තා. අනුරාධපත්තරය ගැව්වා, සුනේත්‍රා ජනවේගය ගැව්වා, ඊළඟට විජේ කුමාරතුංගයි මේ චන්ද්‍රිකා යනෝනයි දෙන්න තව පක්ෂයක් හැදුවා. එතකොට ඒ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කාලේ පක්ෂ තුනට කැඩුවා, පක්ෂ තුනක් හැදුවා. එතකොට ඒකෙන් තමයි අපිට 17 අවුරුද්දක් විපක්ෂයේ ඉන්න සිද්ධ වුණේ. නැතුව මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේත් ප්‍රේමදාස මහත්තයාගේත් දක්ෂතාවයෙට නෙවෙයි, පවුලේ අය විසින් පක්ෂය විනාශ කරපු නිසා. අද එතකොට ඉතින් අදත් පවුලේ අය නේ මේ මගේ සභාපතිකම නැති කරුවේ ඒ පවුලේ කෙනෙක්නේ. ඉතින් අදත් ඒගොල්ලන්ට මේ ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන්ගේ තියෙන පාරම්පරික යම් යම් බලව්කාරකම් එක්ක මේ රටේ මේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ ඒ සුද්ධ හැලගුව වගේ ඒගොල්ලන්ට මේ රටේ ජනතාව තවත් සලකනවා ඇති කියලා. එතකොට ඒගොල්ලන් හිතනවා තවත් මේ රටේ උරුමය ඒගොල්ලන්ට කියලා. එහෙම කරන්නේ අද මේ රටේ සාමාන්‍ය ජනතාවට තමයි බලේ තියෙන්නේ. ඒක නිසා මේවා මේ පක්ෂ මංකොල්ල කාලා මේවා විනාශ කරලා මුළු රාජ්‍ය බලය යොදවලා මේ පක්ෂ මූලස්ථානෙත් ඒගොල්ලන්ට දීලා දැන් ඔය මේ වැල්ලවායේ පවත්වපු රැස්වීම කෝටි කිහිපයක් වියදම් කළා. කොහෙන්ද සල්ලි? මේ සල්ලි සම්පූර්ණයෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් රජයේ සල්ලි. මොණරාගල ගුයි මහත්මයෙකුට රැස්වීමට එනවා නම් මට මොරගාල මේ එහෙ අය කිව්වේ මේ මොරගාල දිස්ත්‍රික්කයේ පෝරමිටි දෙහෙකුයි නොමිලේ ඊළඟට බඩිරිඟු පැකට් දෙහෙකුයි මන් දන්නේ ඒක කිලෝ කොච්චරද කියලා නිකන් දෙනවයි කියලා. ඉතින් මට කිව්වා එහෙ වැඩ කරන මේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ ළමයි හිටන් කියනවලු අපි ඉතින් මේගොල්ලන්ට ඡන්ද දෙන්න ඒ වුණාට පස්සෙන් අපි ගිහිල්ලා මේ පෝරමිටි දෙයක් මේ වෙලාවේ නිකන් හම්බෙන්නේ ඒක නිසා ගිහින් අරන් එමු ඒකින්ද යම් රැස්වීමට කියලා. ඉතින් මේ රාජ්‍ය මුදල් මේවා මේ යන්නේ මේ වාහන 100 ගාණක් යන්නේ ආණ්ඩුවේ වාහන මේවට පෙට්‍රල් මේවට රියදුරංගේ දීමනා. එතකොට මේගොල්ල සමහර වෙලාවට ගිහිල්ලා ඉන්න අය රජයේ මැතිවතුරු හෝටල් වලට වියදම්. හරිද? මේවත් ගත්තාම මේ රාජ්‍ය මුදල් කෝටි ගාණක් වැය කළා මේ එක්තරා ඉලෙක්ෂන් කැම්පේන් එකක් නෙමේ කරන්නේ. ඉතින් ඔබතුමා ළඟ හිටපු අතිබහුතරයන් මේ විදිහට ගිහිල්ලා වෙ ඉන්නේ දැන්. ඔව් ඉතින් ඕක මේ රටේ හැටිනේ ඉතින් දැන්. රනිල් මහත්තයාගාව හිටපු අය 60 ගාණක් මන්ත්‍රීවරු 67ක් ගියේ සජිත් එක්ක. ඕක අදී වෙලා තියෙන එකක් නෙමෙයිනේ ඉතින් ඕක. බණ්ඩාරනායක මහත්තයාගේ ඉන්න කාලෙත් කට්ටියක් පැන්නා මේ ඉතින් මේ රටේ හැම ආණ්ඩුවකම විශේෂයෙන්ම ඡන්දයක් කිට්ටු වෙනකොට ඔය හුවමාරුව වෙනවා. දැන් මම 2014 ආණ්ඩුවෙන් ගිහිල්ලා 2015 ජනවාරි අර ඡන්දෙට යනකොට රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ හිටපු 29ක් මාත් එක්ක මැතිවතුරු ආවා එළියට බැස්සා. ඉතින් ඕක ඡන්දයක් කිට්ටු වෙනකොට ඔහොම තමයි. යෝගේ ඇත්තට පුදුම වෙන්න දෙයක් නැහැ. හැබැයි ඔය එහාට මෙහාට ওই විදිහට උදේ දවල් පයින්නේ මේ නිකන් අවස්ථාවාදී. හැබැයි ගංගොල ඉන්න සාමාන්‍ය ඡන්දදායකයා එහෙම නැහැ. මේ ඔක්කොම ගංගොල ඉන්න ඡන්දදායකයා බලාගෙන ඉන්නවා මේ හාදීව මොකද මේ කරන්න මේ තක්කඩියෝ කියලා. ඉතින් ඔබතුමා කියන්නේ දැන් ඔබතුමා ගාව තියෙන ප්‍රතිපත්තිය විතරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. පක්ෂයක් නැහැනේ ඔබතුමා ළඟ මේ වෙනකොට. පක්ෂයක් ඉතින් අපිට අපිට මතයක් තියෙනවා නම් අපිට දර්ශනයක් තියෙනවා නම් අපිට ඉතින් පක්ෂයක් අපිට හදාගන්න පුළුවන්. හැබැයි චෝදනාව එන්නේ ඔබතුමාට 140ක් එක්ක බාර දුන්න පක්ෂේ අද ඔබතුමා විතරයි. ඒ තරම් ඔය 100 කියලා. ඔය චෝදනාව කරන උලමුට්ටල අමනෝඥ මිනිස්සු හිතන්න ඕනේ ඔය 142 තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධ ඉවරලා තිබුණ 2010 ඡන්දෙන්. එතකොට 2010 ඡන්දයේ ප්‍රතිඵලය කියන්නේ අස්වාභාවික ප්‍රතිඵලයක් ලංකාවේ. ඒ කියන්නේ යුද්ධේ දිනලා අපි කවුරුත් දන්නවා මේ රටේ මහින්ද මහත්තයාට ඒ වෙලාවේ කොහොමද මිනිස්සු සැලකුවේ කියලා. ඒක නිසා මේ 2010 ප්‍රතිඵලය අස්වාභාවික ප්‍රතිඵලයක්. ඒ ආපු අය ඔය ආවා. ජයජයවර්ධන මහත්තයාට 6-5 77 ආවා වගේ. ඉතින් එතකොට මේ 142 ඒ 142 ඒ ආවා වගේම මම ඒවා එච්චර මෙච්චර ලොකුවට විස්තර කතා කරන්න කැමති නැහැ.
මේ ඒ 142 කඩපු එක්කෙනෙක් තමයි මේ මට ඔය මේ වර්ණයක් අරගෙන තියෙන එක්කෙනෙකුත් මං ඒව නම් කියන්නේ නැහැ මේලා අවශ්‍ය නැහැ. එතකොට ඒවා කැඩුවා. ඒවා විනාශ කෙරුවා. ඊළඟට සෙන්ට්‍රල් බැංක් සිද්ධිය ආපුවාම UNP ගෙන් ඊළඟට මේගොල්ලත් එක්ක මේ හොරුත් එක්ක ඉන්න බෑ කියලා තව කට්ටියක් ගියා. එතකොට දැන් මේ සැරේ අපි 14 දෙනෙක් දිනුවා පාර්ලිමේන්තුවට. දැන් මගේ වැරද්දක්ද මේ ආණ්ඩුවට එකතු වෙච්ච එක ඇමතිකම් ගන්නද? ඇමතිකම් වලට කියනවා කෑදරකමයි මේ තියෙන ඒ බලලෝභීත්වයයි. ඒකනේ දැන් අවුරුදු 20 ගානක් දෙන්නෙක් ඉන්නේ ඇමතිකම් දාලා යන්නේ නේද? මොන ආණ්ඩුවක් ගිහිල්ලා ඇමතිකමට එනවා. අපි එහෙම ගිහිල්ලා නැහැ. ඔබතුමාට රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරාධනා කරේ නැද්ද ඇමතිකමක් ගන්න? නෑ මම ඉතින් කොහෙත් මට ආරාධනා කළා. මම මේ හිටපු ජනාධිපතිවරයෙක් විදිහට මම ඇමතිකම් කරන්න යනවා. මම යන්නේ නැහැ. දැන් දින 52 ඔබතුමා මහින්ද මහත්මයාව අගමැති කරන්න පුළුවන් වුණා. මේ අරගලයේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ යන මහත්මයා යන වෙලාවේ ඔබතුමාට ආරාධනා කරේ නැද්ද අගමැතිකම් බාර ගන්න? ඔබතුමා ගියෙත් නැද්ද මට දෙන්න කියලා? අපෝ මම පලාතේවත් ගියේ නැහැ. මම පලාතේවත් ගියේ නැහැ. මේ මට දෙන්න කතා කරෙත් නැද්ද? ඒවා ඉතින් මේ දැන් මෙහෙමයි. දැන් ඔබතුමා රට කරපු කෙනෙක්. ඔබතුමා ජනාධිපතිවරයෙක්. ඉතින් එහෙම එකේ ආසනයක්වත් නැති රනිල් වික්‍රමසිංහ මහත්මයාට අගමැතිකම දීලා ජනාධිපති කරනවට වඩා හොඳ නැද්ද ඔබතුමාට දුන්න නම් ඒ වෙලාවේ? මම ඒවා කියන්න කැමති නැහැ. ඒ වෙලාවේ මේ වෙච්ච සාකච්ඡාවල් මේ මාධ්‍ය තුලේ ඇයි ඒක රටේ මිනිස්සු දැනගන්න ඕනේ නැහැ. ඒවා එයා මට කතා කළා. මේ මම නම් කතා කරේ නැහැ. ඒවා හරි. එතුමා කතා කරාද? එතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරාද? කතා කළා මොකද්ද කිව්වේ? ඉතින් ඒවම ඒකද කියන්නේ මේ හොඳ නැහැ කියලා. ඒවා සාමාන්‍ය මනුස්සත්වයේ තුල තියෙන දේවල්නේ. මම ඒවට ඒ කීප දේවල් වලට එකඟුනේ නැහැ. නෑ මම එහෙම හාරා උසන්නේ නැහැ ඔබතුමාගෙන්. ඔබතුමාට නිදහස තියෙනවා. සඳහන් කරන්නේ නැහැ. ඔබතුමාට එක්කෙනෙකුට දෙයක් කියන්නත් අනිත් එක්කෙනාගේ දේ නොකියන්න ඔකට තියෙන රටේ ජනතාව හිතන්න පුළුවන් නේ ඇයි ඒක විතරක් හංගන්නේ කියලා. ඒකයි මම එහෙම ඇහුවේ. නෑ එක්කෙනෙකුට කාටවත් කියලා නෑ. ඔබතුමා දැන් මේ නිමල් සිරිපාසිල්ල මහත්මයා සම්බන්ධයෙන්, චන්ද්‍රිකා මැතිනිය සම්බන්ධයෙන්, අමරවීර මහත්මයා සම්බන්ධයෙන් නොඑක් දේවල් කිව්වනේ. ඔව්. එතකොට මේක විතරක් ඇයි නොකියන්නේ කියලා හිතන්න පුළුවන්. ඒගොල්ලේ ගැන කියපු දේවල් ඊට වඩා වෙනස් දේවල්. මේක මේක බොහොම වැදගත් දෙයක්. මේ වගේ කුණු වැඩ නෙවෙයි ඒකයි. ඒක නිසා මම ඒවා කියන්නේ ඒවා හොඳ නැහැ නේ කියන එක. ඉතින් ඇයි ඔබතුමා ඒ වෙලාවේ එහෙනම් බාරගත්තේ නැත්තේ? මම මොකටද බාරගන්නේ? මේ මම ජනාධිපතිනේ. ඒක ඔබතුමාට කරන්න බැරි වෙනවද බාරගත්තා නම්? ඊට වඩා හොඳට කරන්න බැරි වෙනවද? ඒකද බාරගත්තේ නැත්තේ? නෑ. එතන මේකයි පළවෙනි දේ තමයි ඒ වගේ තනතුරක් බාරගන්න තමන්ට විශ්වාස වෙන්න ඕනේ අනික් ඉන්න මිනිස්සු. හරිද? එතකොට එහෙම දූෂිතින් වංචාවන්කාරීන් නොවන පිරිසක් ඒ වෙලාවේ මේ හදාගන්න එකත් ලේසි නෑ. අදත් එහෙමයි, හෙටත් එහෙමයි මේ රටේ. ඉතින් ඒක නිසා ඔය මේ දේශපාලනේ අභ්‍යන්තර තියෙන සංකීර්ණතාවයන්, අභ්‍යන්තර ප්‍රශ්න මේව රටේ සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. මේවා ඇත්ත කතා කරන්න ගියාම එක්ක නඩු වැටි, එහෙම නැත්නම් අපහාස කළා කිව්වා කියයි. ඉතින් ඒක නිසා මම මේ එහෙම නැත්නම් ඊළඟ පාර ඔබතුමාට දෙන മന്ത്രി ධූරියක් නැති වෙයි. එහෙමද? නෑ ඊළඟ පාර බඳු ධූර මං ආයෙල්ලන්නේ නැහැ නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව නැතිවන්න උරත් ඉල්ලන්නේ නැහැ. නෑ මං ඉල්ලන්නේ නැහැ. මට එහෙම බලකාමයක් නෑ. ඒක ඔබතුමාගේ දේශපාලන මෙතන ඉවරයි. මම දැන් අකණ්ඩව පාර්ලිමේන්තුවේ අවුරුදු 35ක් ඉන්නවනේ අකණ්ඩව. මම වර්ධාව පිටවල තියෙනවනේ අකණ්ඩව 35ක් ඉඳලා ජනාධිපතිතුමා. මම ආයි මේ කාගේවත් පස්සේ ඇමතිකම් ගන්න අගමැතියෙන්ද මම යන්නේත් නෑ. මට එහෙම ඌනාවුත් නෑ. මම පක්ෂයක් විදියට මගේ ප්‍රතිපත්තිය මම ඉන්නවා මේ රටේ. එහෙම අය ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ඔබතුමා මේ අවසාන පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මේ අවසාන දින අවසර කාලය යන්නේ මේ? ඔව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙක් විදියට. ඔව් ඒක ඇත්ත. ඉතින් දැන් මෙහෙම අපි මම පොළොන්නරුව ඉල්ලුවොත් මට දිනනේක කිසිම ප්‍රශ්නයක් නැහැ. මට පොළොන්නරු ජනතාව තෙරුවන් සරණින් ඉතාම හිතවත්. මට අද වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලුවොත් මට තරගයක් නැහැ. ගිය සැරේ තිබුණු අර්බුදත් නැහැ මේ සැරේ. එතකොට ඒක නිසා මට පාර්ලිමේන්තුවට එන එක කිසිම ප්‍රශ්නයක් නෑ ලබන හැරේ. නමුත් මම ඡන්දෙ ඉල්ලන්නේ නෑ. ඇයි ඔබතුමා එහෙම දේ තීරණයක් ගත්තේ? ඉතින් මම ඇත්තනේ ඉතින් දැන් ඉතින් මේ අවුරුදු 5 පාර්ලිමේන්තුවල අවුරුදු 55 දේශපාලනය කළා. ඇමතිකම් අවුරුදු 23ක් කළා. ජනාධිපතිකම් කළා. පක්ෂ ලේකම්කම අවුරුදු 14ක් කළා.
දැන් විපක්ෂයේ മന്ത്രിවරයෙක් විදිහට දැන් අවුරුදු 5ක් ඉඳලා ඉතින් මේ ඇති මේවා මේවා ඊළඟ ඉන්න අයට දෙන්න ඕනේ මේවා ඉතින් මේ රටේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් අයත් දෙන්න ඕනේ ඒ ඔය පරමාදර්ශයක් වෙන්නද හදන්නේ දේශපාලනේ ඔය ඉතින් ඒක මම කියන්නේ නැහැ මම පරමාදර්ශී කියලා ඒක මම කියාගන්න එක සුසුසු නෑ හැබැයි ඒක මගේ ප්‍රතිපත්තිය ඉතින් ඒක මම පරමාදර්ශීද කියලා නැද්ද කියලා තීන්දුව කරන එක ඒක රටේ ජනතාව රටේ ජනතාවගේ එහෙම නැතුව ඔබතුමාට දේශපාලනයේ මේ 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 ක්‍රියාවලිය ඔබතුමාට තේරෙන්නේ නැද්ද මොකද හේතුව ඔබතුමා පහුගිය කාලේ ගත්ත තීන්දුව තියෙන හැම එකක්ම ඔබතුමාට පාරාවලල්ලක් වුණානේ මම එක උදාහරණයක් මේ අවසාන මේ ප්‍රශ්නකාරී තත්ත්වය කියන්නම්කො අර රෝයල් පාක් ඝාතනය සම්බන්ධයෙන් චූදිතයක් ඔව් ඔබතුමා නිදොස් කොට නිදහස් කළා ඔව් අද ඔබතුමාට ඒකටත් වන්දි ගෙවන්න උනානේ මොකද්ද ජනාධිපතිතුමා ඔබ කරපු හැම දෙයක්ම අසාර්ථකයිනේ මේ රටේ නෑ 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 සම්පූර්ණයෙන් ඔය කතාව වැරදි මම කරපු සාර්ථක වෙච්ච විශාල ප්‍රමාණයක් බහුතරයක් 90%ක් මම කරපු දේවල් සාර්ථකයි රටේ ජනාධිපතිවරයා විදියට ඔය රෝයල් පාක් සිද්ධිය ඕක දිග කතාවක් එතකොට ඒ දිග කතාව මම කියන්නේ නැහැ ඕක අතුලටගේ රතනාඳුරෝ ආවිල්ලා ඒ පවුලත් එක්ක වරින් වර ගෙනල්ලා කඩදාසි බාර දුන්නා මම ඕක කරේ නැහැ 3-4 පාරක් බැරිම තැන මම ඒ කඩදාසි ඇරියා මේ අධිකාරණ අමාත්‍යංශයට එහෙම වාර්තා නිර්දේශ ගන්න කියලා. එතකොට මගේ නීති උපදේශකවරු හිටියා, ජනාධිපති උපදේශකවරු හිටියා. ජනාධිපතිවරයෙක් හිරකාරයෙක් නිදහස් කරන්න විතරක් නෙවෙයි, දැනට සාමාන්‍යයෙන් ත්‍රස්තවාදියෙක්, නැත්නම් පාතාලයෙක්, අපරාධකාරයෙක් රඳවා ගැනීමේ නියෝගයක් ගන්න ජනාධිපතිවරයා අත්සන් කරන්න කලින් 5 දිනක් විතර අත්සන් කරනවා. ඒ වගේ තමයි හිරකාරයෙක් නිදහස් කරන එකත් මේ ජනාධිපති එකපාරට මේ ලියුමක් ගහලා අත්සන් කළා මෙයා නිදහස් කරන්න කියලා යවන්නේ නැහැ. ඒ ජනාධිපතිවරයාට ඒකේ ලිපිගොනුවක් එනවා. ඒ අනික් ඉන්න පහළ නිලධාරීන් ගණනාවක් අනුමත කරලා නිර්දේශ කරලා මෙහෙමයි කියලා. එතකොට ඒ තරුණයා අවුරුදු 10ක් හිරේ ඉන්නකොට යාව මරණ දඬුවම් නිදහස් කරලා තියෙනවා. ඒක මම සම්බන්ධ වෙච්ච එකක් නෙවෙයි. සමහර මාධ්‍යවල තිබුණා ඒක වැරදි විදිහට. ඒකත් මමයි කරලා තියෙන්නේ කියලා. ඒක සම්පූර්ණ වැරදි. එතකොට මට ඒ මම ඉන්න කාලේ හිටිය අධිකාරණ ඇමති විදිහට තලතාතු කෝර මාත්මී එතුමා නෙවෙයි ඊට කලින් හිටපු අධිකාරණ ඇමතිවරයෙක් තමයි ඒ වෙලාවේ 70ක් නිදහස් කළා තියෙනවා ඒ ලයිස්තුවේ මරණ දඬුවම් හිටපු අය ඒක අවුරුදු පතා කරනවානේ සාමාන්‍යයෙන් කරනවා බන්ධනාගාරවල ඒක සාමාන්‍ය දෙයක් සක් පොයේද නත්තලට සාමාන්‍ය දෙයක් මේ මරණ දඬුවම් අය සාමාන්‍ය ජීවිතාන්තය දක්වා කරන එක ජීවිතාන්තය දක්වා ඉන්න අය අවුරුදු ගන්න අඩු කරන එක ඒක හිරගල් වල කෙරෙනවා ඒක සාමාන්‍ය දෙයක් එතකොට ඒ වගේ මේ සිරකරු වගේත් මරණ දඬුවම් නිදහස් කළා තිබුණා කලින් හිටපු අධිකාරණ ඇමතිවරේ එතකොට ඊට පස්සේ තමයි මේ එයා හිරගෙදර අවුරුදු 12ක් ඉන්නකොට තමයි ඔය මම ගාවට රතනහාමුදුරුවෝ ඒගොල්ලන්ගේ නෑදෑයොත් එක්ක ඉන්න පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ මම බේරෙන්නම බෑ මං කිහ කොහෙත්ම කැමති වුණේ නෑ. උදෙත් වෙනවා, හවසත් වෙනවා, රෑත් වෙනවා, දවලුත් වෙනවා. ඔය තලතාතු කෝරළ එවකට හිටපු අධිකරණ ඇමතිතුමිය මට කිව්වා අනේ සර් මොකද්ද මේ රතනහාමුදුරන්ගේ බේරෙන්න බෑ මෙතන ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා පැය ගානකට යන්නේ නෑ මේ 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 අර අර ඉන්න හිරකාරයෙ නිදහස් කරා. මං කිව්වා මටත් ඔය කරදරේ ওই විදිහටම තියෙනවා කියලා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය ලියකියවිලි හැදිලා අත්සන් කරලා මගේ නීති උපදේශකරුත් අත්සන් කළා තවත් වගකීම් අය අත්සන් කළා මට ආපුහාම මම කිව්වා මම මේක කැමැත්තෙන් නෙවෙයි අත්සන් කරන්නේ නෑ මගේ නීති උපදේශකය කිව්වා නෑ නෑ සර්ට කිසි ප්‍රශ්නයක් නෑ බලතල තියෙනවා අත්සන් කරන්න දැන් ඔක්කොම හරි මේ විදියයි මේ කිව්වා ඒ මොකද මෙයා ඉරේ ඉඳගෙන එක් සාමාන්‍ය උපාධිය කරලා පාස් වුණා විහිරකරුවා තරුණේ ඊළඟට ඒ සාමාන්‍ය උපාධිය පාස් වුණාට පස්සේ පශ්චාත් උපාධිය පාස් වෙලා ඒක ලියාපදිංචි වෙලා ඒකට පාඩම් කරන්න පටන් අරන් තිබුණා එතකොට මම බන්දනාගාරෙනුත් අහපුවම ගෝ සර් එයා මෙහෙමයි උපාධිය කළා දැන් පශ්චාත් උපාධිය කරන්න රෙජිස්ටර් කළා මෙහෙමයි දැන් මරණීය දඬුවම් ඉඳලා මෙයා කලින් සිරකාරයෙක් බවට පත් කළා මරණ දඬුවම් ඉවත් කරලා ඒක නිසා මෙයාගේ කලකිරියාව සහ හැසිරීම දිහා බලපුවහම මෙයා නැවත අපරාධකාරයෙක් වෙයි කියලා අපිට හිතන්න බෑ කියලා තමයි මේ මට පහළ ඉන්න නිලධාරීන් මට මේ වාර්තා දෙන අය දීලා ඒගොල්ලත් අත්සන් කළා දුන්නේ එතකොට මම මේවා ඔච්චර විස්තර කියන්න යන්නේ නැහැ එතකොට අධිකරණයට අපහාස කළා කියලා කියයි
එතකොට ඒ අනුව මමත් මේකට අස්සම් කළා. මොකද විශේෂයෙන්ම මේ මෙයා මේ අධ්‍යාපනය ලබනවා මේ විදිහට කියලා කියපුවාම කල්ක්‍රියා හොඳයි මෙයා කිව්වා. මොකද මගේ කාලේ තමයි වැඩිම හිරකරුව නිදහස් කළා තියෙන්නේ මම ජනාධිපතිවරයෙක් විදිහට. මම එක සැරේ 800ක් නිදහස් කළා වැලිකඩ හිරගෙද. හැබැයි ඔබතුමාම තාම මරණ දඬුවමට අස්සම් කරන්නත් උත්සාහ කරේ. ආ මරණ දඬුවමට අස්සම් කරන්න උත්සාහ කරත් ඔබතුමා කුඩු කාර්යෝ මරණ දඬුවෙන් අස්සම් කළෙත් මම විතරයි මේ රටේ ජනාධිපතිවරයෙක් විදිහට. එතකොට ඒකට මහින්ද රාජපක්ෂ මහත්තයයි රනිල් වික්‍රමසිංහයි පාර්ලිමේන්තුවේ අගමැති විපක්ෂ නායක විදිහටයි එක පාට ගිහින් කිව්වනේ මේක හොඳ නෑ මේක මරණ දඬුවේ දෙන්න හොඳ නෑ මේ 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 කුකාරෙන්ට මේ සංචාරක වෙන්න එක නවති මේ අපරාධ මේ මේ විදියයි ජාත්‍යන්තර ජාත්‍යන්තර ප්‍රතිපත්තියෙන් බම්බු ගහගන්න මම කියන්න ඕනේ රටක් හදන්න නම් ඒව කරන්න ඕනේ ඒව කරන්න ඉඩ දෙන්න ඕනේ එතකොට ඒකම FR එකක් දාලා මේ අර මරණ දඬුවම් දෙන එක නැවැත්තුවා FR එක දැම්මෙත් මං හිතන්නේ පිටිපස්සේ හිටියේ ලොකු කුඩෝ ලොකු අයිතිකාරෝ ඒ නඩුව තවත් ඉවර නැහැ හැබැයි අවසානයේදී ඔබතුම මේ සිද්ධියේදී ඔබතුමන්ට වන්දි ගෙවන්න කිව්වට රතනහාඳුනට වන්දි ගෙවන්න කියන නඩු ඒ කොහෙවත් නැහැ ඔව් ඉතින් ඒකට මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්න එපා ඕක මේ අධිකරණ ප්‍රශ්නයක් ඕක අධිකරණේ කතන්දරයක් දැන් එහෙම බැලුවම මෙහෙම ප්‍රශ්නිකුත් තියෙන මේ හිටපු ජනාධිපතිතුමා මේ රටේ ඉන්න ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යන්නේ එතකොට මේ වගේ දේවල් කරන්නේ නැතු රටේ ජනතාවට දේවල් කරන්නේ නෙවෙයි. දැන් ඔබතුමා කියන විදිහට තලතා මැතිණිය ළඟට ගිහිල්ලත් උදේවහ ඉන්නවලු. ඔබතුමා ළඟටත් ගිහිල්ලා උදේවහ ඉන්නවා. එතකොට රටේ ජනතාවට දෙයක් කරලා නැහැ නේ. මේ හිරකාරයෝ නිදහස් කරන්න මේ උපරිම උත්සාහ කරලා තියෙන්නේ. මෑ ඉතින් මම කියපු ලයිස්තුව කියන්න ගත්තොත් ඒක දවසක් ඕනේ මම වැඩ කරපුවා. දින 100ේ වැඩසටහනේදී මම ප්‍රධාන වශයෙන්ම මගේ පළවෙනි පනත තමයි සේනක විවිලේ මහත්තයාගේ ඖෂධ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරපු අවුරුදු 40ක් කතා කරපු එක කවුරුවත් කළේ නැහැ. ඊළඟට සිගරට් පැකට් එකේ ප්‍රේස් අධිකරණය දුන්න තීන්දුව පාර්ලිමේන්තු යෝජනාවකින් අවලංගු කරලා 90%ක් චිත්‍රයේ තියෙන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඒක අධිකරණයෙන් තීන්දුව කරලා තිබුණේ 60%යි. නමුත් මට උමනා කරලා තිබුණේ 90%. එතකොට ඒ වගේ කළා මම මොරගහකන්ද අවුරුදු 7කින් වැඩ ඉවර කරන්න තියෙන එක අවුරුදු 3න් වැඩ ඉවර කළා මොරගහකන්ද කළුගඟ මමම මුල්ගල් තියලා මමම විවෘත කෙරුවා. එතකොට අද පරාක්‍රමබුදුරේ මින්නේරිය ගිරිතලේ කවුඩුල්ල මින්නේරිය කන්තලේ මහ ජලාශය ඔක්කොම අද ඒ විශාල වැව් පිරෙනවා. වතුර හිගයක් නැහැ පොළොන්නරුව දිස්ත්‍රික් කියලා තිරුණාමලයේට ඒ වෑන් තියෙන පොඩි වැව් පිරෙනවා. එතකොට ඒ වගේ දේවල් කළා මම. මේ රටේ ත්‍රිපිටකය ජාතික උරුමයක් කළා. කිසිම ආණ්ඩුවකින් කළා තිබුණේ නැහැ. ශ්‍රීපාදය ආණ්ඩු කීයකින්ද මම තමා ශ්‍රීපාදය පූජා භූමියක් බවට පත් කළේ. මම තමා රත්නපුරේ අවුරුදු 700 ගානක පෙරහැර ජාතික උරුමයක් බවට පත් කළා ගැසට් කෙරුවේ. මම තමා සෝමවති චෛත්‍ය භූමිය පූජා නගර භූමියක් විදිහට කළේ. මම තමයි වවුනියාවේ තිබෙන මේ දේවස්ථානයේ මඩු දේවස්ථානය අක්කර 5000ක් ඒකට ගැසට් කළා පූජා භූමියක් කරේ මම තමයි. මම පොළොන්නරුවේ අලුතෙන්ම සම්පූර්ණ මේ කතෝලික දේවස්ථානයක් සම්පූර්ණ අලුතෙන් හදලා දුන්න මේ පුංචි දේවස්ථානයක් තිබුණ එක අලුත් මේකක් හදුවා. මොකද මම පන්සල් 113ක් පන්සල් මේ වෙහෙර විහාර ඒවා හැදුවා පිරිවෙන්. ඊළඟට පාසල් 130ක් 40ක් තට්ටු දෙකේ තුනේ ඒවා හැදුවා. ඊළඟට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් මම මගේ කාලය තුල අංග සම්පූර්ණ කළා. හදපු සමහර ගොඩනැගිලි සම්බන්ධයෙන් අද වෙනකොට මාධ්‍ය වාර්තා කරනවා ඒවා විනාශයට පත් වෙනවා කියන්නේ. ඒවා විනාශ දැන් මේ අවුරුදු පහේ විනාශයට පත් කළා මේ. ඒක තමයි මේ රටේ දේශපාලනය කියන්නේ. ඒකයි ත්වරිතකාරය ඔබතුමාද? හදපු එකද නැද්ද? ත්වරිතකාරය වෙන්නේ කොහොමද? දැන් ඉස්කෝලයක් තියෙනකොට ඉස්කෝලේක ගොඩනැගිල්ල කරුණාකරලා මේක කපන්න නැතුව දාන්න. පාසලක ගොඩනැගිල්ලක් තියෙනකොට දැන් ගොඩනැගිල්ලක් හදාගෙන යනවා බිත්ති බැඳගෙන යනවා. ආණ්ඩුව වෙනස් වෙනවා. ඊළඟ ආණ්ඩුව එන එක පාසලේ වහලි ගහන්නේ නැද්ද? එතකොට මේ හිටපු ජනාධිපතිවරයා කරගෙන ගිය වැඩ ටික මේ නරක වැඩ නෙවෙයිනේ. සූදු හොරකම් වංචා දූෂණ පාතාල වැඩ නෙවෙයිනේ මේවා. මේවා රටේ පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාවගේ යහපත සඳහා කරපු ඒවා. දැන් අද වෙනකන් දැන් අවුරුදු 5ක් පොළොන්නරුව කඳුරේල නගරයේ පොදු වෙළඳපොළ අදත් විවෘත කරලා නැහැ කෝටි 100ක් විතර. ඒ වගේ ගොඩනැගිලි පරිපාලන ගොඩනැගිල්ලක් තියෙන 8 කෝටි 100ක් විතර අද වෙනකන් ප්‍රයෝජනයක් අරගෙන නැහැ. පුද්ගලික බැංකු රාජ්‍ය බැංකු ඔක්කොම එක තැනක දාන්න කියලා මේ 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 දුම්රේ දිපාර්ට්මේන්තුවේ ඊළම් පවරගෙන ඒවා බැංකුවට කොටස් කරලා දුන්න. අද වෙනකන් ඒව කිසි දෙයක් කළා නැහැ. එතකොට මේ වගේ වැඩ පාර
පොළොන්නරුව කදුරේල නගරේ අලුත් පාරක් හැදුවා මම වෙනවා මේ මේ කදුරේල පාර මදි නිසා හැම වෙලේම වාහන බ්ලොක් වෙනවා. ඒ පාරේ වැඩ අද වෙනකම් මේ අවුරුදු පහේ කිසි දෙයක් අත තිබ්බේ නැහැ. එතකොට මේව තමයි මේ රටේ දේශපාලනයේ තියෙන කුණු ඉතාම මේ 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 ඉතාම පිළිකුල් සහගත දේවල්. ඒකයි. දැන් අවුරුදු පහක් මේ රටේ මේ මේ සල්ලි කාගේද මගේද පුජ්‍යලික දේවල්ද? දැන් ඒ ඒවෙන් සේවය වෙනවා නම් වෙන්නේ මට පුජ්‍යලික දෙයක්ද? මගේ දරුවෙකුටද? නැහැනේ. ඒවා මේ ප්‍රදේශයේ ජනතාවට ප්‍රදේශයේ දරුවන්ට. ඉතින් මේ රටේ තියෙන මේ මේ මහා මහා ජහජරා මේ දේශපාලනය තුල තියෙන්නේ ඇත්තටම ආණ්ඩුවක් ආපුවාම ඒ ආණ්ඩුව කරපු හොඳ දේවල් ටික කරගෙන ගිහිල්ලා නරක දේවල් තියෙනවා නම් ඒව නවත්වන එක මේක එහෙම නෙවෙයි. පොළොන්නරුව පිබිදෙන් පොළොන්නරුව ව්‍යාපෘතිය කරපු හොඳ වැඩ ඉතිරි වෙච්ච වැඩ එහෙමම නැවැත්තුවා. ත්‍රිභාෂා පාසල ඉන්දියාවෙන් ලැබිච්ච තෑග්ගක්. දැන් තවමත් තියෙනවා. ඒ කියන්නේ දැන් ඉන්න දේශපාලඥයන්ට පොළොන්නරුව පුබුදලා වැඩක් නැතුව ඇති සමහර ටේක වෙන්න ඇති. හොඳයි. ජනස්ම අපි කෙටි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා නැවතත් මේ පිළිබඳව කතා කරමු. හොඳයි. හොඳයි අපි අද කතා කරමින් සිටින්නේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් සමග. කාල වේලා තික්ම යනවා. මම මේ කෙටි ප්‍රශ්න ටිකක් ඔබතුමායෙන් අහන්නම්. ඔබතුමායෙන් මම බලාපොරොත්තු වෙනවා කෙටි පිළිතුරු ටිකක්. දැන් මම ඉස්සෙල්ලා කතා කරේ ඔබතුමායේ රෝයල් පාක් සිද්ධිය සම්බන්ධයෙන්. ඒකෙත් ඔබතුමාව නොමග යවුවා. හැබැයි අද වෙනකොට ඔබතුමා පහුගිය කාලේ දේශපාලන වශයෙන් කරපු දේවල් වලින් නෑ, ඒක මම නොමග යවුවා කියලා කියන්න බෑ. ජනාධිපතිවරේ නොමග යවන්න බෑ. ඒ නියමිත ක්‍රියාපටිපාටිය නිලධාරීන් විසින් කළ යුතු ඒගොල්ල කරලා නැහැ. සාමාන්‍ය අපි කියන්නේ ප්‍රොසීඩියර් එකට යන්න ඕනේ කියලා. ඒකට ඒක ඒ නිලධාරීන් විසින් කරලා නැහැ. එතකොට ඒ ක්‍රියාපටිපාටිය ඒ අය විසින් නොකර ඒ අය පැහැදිලිව සාතික වෙච්ච නිසා නෑ දැන් ඔක්කොම හරි මෙහෙම හරි මෙහෙමයි කියලා කීප දෙනෙක් අස්සම් කළා. ඒ අනුව දැන් ඒ ක්‍රියාපටිපාටිය නම් හරි කියලා මේ මම අස්සම් කරුවා. එතකොට මේ මෙච්චර ඉදිරියට තියෙන ෆයිල් එකකින් පිටු දෙක තුනක් පෙරලා බැලුවා. මේ මුලින් ඉඳන් කියවන්න පුළුවන් ගමන්නේ ජනාධිපතිවරයෙකුට වගේ දෙයක්. තමන්ගේ ඉන්න විශ්වාස නිලධාරීන් ඒවා ඒ විදිහට හරියට කරන්නට ඕන. එතකොට මේකෙත් ඉතින් කොහොම හරි මට විතරක් කරගන්න සිද්ධ වුණා. හොඳයි. ඒ වගේම ඔබතුමා පහුගිය කාලේ වර්තමානයේ ඔබතුමා ළඟ ඉන්න අය ඔබතුමා නොමග යවුවා නේද? නෑ කියලා ඔබතුමා හිතනවාද? නෑ, මාව නොමග යවන්න පුළුවන් මිනිහ නෙවෙයි. එහෙම නෙවෙයි. මේ රටේ තියෙන අවස්ථාවාදය සහ මේ තමන් ගැන පමණක් හිතන ඉතාමත්ම අමනෝඥ පිරිස් ඉන්නවා හැම තැනම. දේශපාලනෙත් ඉන්නවා, රාජ්‍ය සේවෙත් ඉන්නවා, ව්‍යාපාරෙත් ඉන්නවා. ඔබතුමා විතරනේ බැනුම් අහන් වෙන්නේ මේ සිද්ධියනේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඔබතුමාට විතරයි බයින්නේ. රෝයල් පාක් සිද්ධියෙත් ඔබතුමාට විතරයි බයින්නේ. අවසානයේ තාම අධිකරණයට ආවේ නැත්තේ දින 52 කුමන්ත්‍රණය. හැබැයි මේකෙත් අවසානට උනේ එක්සත් ජාතික පක්ෂයේ පිරිස්මනේ ඇවිල්ලා ඔබතුමාට මේ ලනුව දුන්නේ. ඒකත් අද වෙනකොට ඔබතුමාටනේ බයින්නේ. මේ හැම දෙයකින්ම ඇයි ඔබතුමා විතරක් බැනුම් අහන්නේ එහෙමනම්? මේ හැම දෙයකටම මට බයින්නේ කවුද? රටේ ජනතාවද? නෑ, ජනතාවගේ හඬ දෙන්නේ කවුද? මේ රටේ මාධ්‍ය ඔයාලා වගේ අය. ඒ කියන්නේ ඔයා පුද්ගලිකව නෙවෙයි. මේ රටේ මාධ්‍ය තමයි මාව විනාශ කරන්න මේ 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 මට විරුද්ධවාදීන්ගේ ප්‍රතිවාදීන්ගේ හඬ සම්පූර්ණ මට විතරක් මේ ගහන ප්‍රහාරය ගහන්නේ මේ රටේ අංක එක මාධ්‍ය. එක පැත්තකින් සමාජ මාධ්‍ය, අනිත් පැත්තෙන් පත්තර, අනිත් පැත්තෙන් රූපවාහිනිය. ඒක තමයි ඒකේ ඇත්ත කතාව. දැන් ඒගොල්ල ගහන්නකො අර මහා බරපතල වැරදි කරපු අය මේ ඉන්නවා. මේ ආණ්ඩුවේ අර පාර්ලිමේන්තුවේ ඉන්නවා. තනතුරු නැතුව ඉන්නවා. මේ බරපතල වැරදි කරපු අය එක මිනිහෙක් ගැන කතා කරනවද? ඇයි කතා කරන්නේ නැත්තේ? කතා කරන්නේ නැත්තේ බයට. කතා කරොත් මරයි යතපය කඩයි. බයටද සලකන්නේ නැති හින්දාද දන්නේ? ඔබතුමා සලකන්නේ නැද්ද කට්ටිය? සැලකිලි ඉතින් ඒගොල්ලන්ගේ සැලකිලි අපි දන්නවනේ. ඒගොල්ල සලකන්නේ කාටද කියලා. හොඳයි අපි හොඳයි අපි මෙහෙම කතා කරමු. හිටව ජනාධිපතිතුමා, දැන් ඔබතුමාගේ දේශපාලන දැනුම අනුව තව දින 17යි කවුරු ජනාධිපතිවරණ සටනට එයිද? ඒක තවම කියන්න බෑ. ඔබතුමාට හිතෙන විදියට මේ වෙලාවේ හිතෙන විදියට නෑ. මෙහෙම නේ, දේශපාලන පක්ෂවල
නායකයෝ දැන් කීප දෙනෙක් ඉන්නවා දේශපාලනේ නොකරපු අයත් දැන් ඉල්ලන්න අපේක්ෂක විදියට ඉන්නවා ඉතින් ඒක නාම යෝජනා බාර ගන්නකම් අපි මට නම් කියන්න බෑ කවුරු වෙයිද රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉල්ලයිද මට ඉතින් ඒක කියන්න බෑ ඉතින් ඒක යාගේ හිතේනේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා එයා නම් කියනවනේ ඉල්ලනවා කියලා අනුර කුමාර දිසානායක එයා කියනවා ඉල්ලනවා කියලා ඉතින් මහින්ද ශ්‍රී ලංකා මේ පොදියන පෙරමුණෙන් කවුරුද ආයේද ඔබතුමා ඒක අපිට කියන්න බෑ ඒක තව ප්‍රකාශයක් අපිට දැනගන්න නැහැ නේද දැන් ඔබතුමාගේ පක්ෂයෙන් ස්ථීරියෙන්ම දානවාද මං කියන්නේ එහෙමනේ පක්ෂයෙන් ඔබතුමාගේ සහය දක්වන විජේදාස රාජපක්ෂ මහත්මයා ඔව් විජේදාස රාජපක්ෂ අපි දානවා අනිවාර්යෙන් ඔව් එයා පැහැදිලිව කියලා දිනවා එයා ඉල්ලනවා කියලා ඒ යන්නෝ එයා අපි දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ එතකොට ඔබතුමාගේ සහය කාට තියේද මගේ සහය එයාට වෙන කාටද දෙන්නේ අපි අපි අපේ පක්ෂෙන් දාන කෙනාට අපි සහය දෙන්නේ එතකොට ඔබතුමා ළඟ ඉන්න කොට්ටාසේ ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කඩාගෙන ගියපු පිරිස කඩාගෙන ගිය පිරිසට තීරෙයි මේ මේ තව ටිකක් මාස දෙක තුනක් යනකොට ඔය මේ ඔක්කොම දෙන්නම් නිර්වාණයට යවන්නම් දිව්‍ය ලෝකයට යන්නම් කියලා ආරක දෙන්නම් මේක දෙන්නම් මේ පත්තියම අවිල්ල ගන්න මේ කිසි බලයක් නැතුව මෙහෙම ගනනලා ඊළඟට ඇත්තටම අද නීත්‍යානුකූලව සංවිධායක වරු කියලා ඉන්නේ මගේ පත්තියම තමයි මෙතිවරණ කොමිෂමේ තියෙන. ඒ ආරෙන්ද ඔය අනික් ඊට පස්සේ දුන්න කඩදාසි ඔක්කොම මම කියලා තියෙනවා පුත්තල නල්ලේ අලු ගා ගන්න කියලා ඒක තමයි ඒගොල්ලන්ට කිසිම බලයක් නැහැ අධිකරණයෙන් බලයක් ඒගොල්ලන්ට දීලා නැහැ අපිටත් දීලා නැහැ. දැන් අධිකරණයේ තීන්දුව තුල තමයි මේක තියෙන්නේ. ඉතින් කෝටි ගණන් වියදම් කළා මේ ඉලෙක්ෂන් කැම්පේන් එක කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා මුළු රටම දන්නවනේ. කවුද රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන්ද? එනවා වෙන කවුරු වෙනුවෙන්ද? ආ ඒ කියන්නේ එතුමා එනවයි කියන එකනේ. එතකොට ඔබතුමා ළඟ ඉන්න ඔක්කොටම රනිල් වික්‍රමසිංහ මහත්මයා විශ්වාසයි. ඇයි ඔබතුමාට විතරක් විශ්වාස නැත්තේ? ඔක්කොටම විශ්වාසයි කියන්නේ කොහොමද ඒක? ඉතින් දැන් ඔය ඔක්කොම ගිහිල්ලා ඉන්නේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හිටපු කියන්නේ ඔබතුමා විතරයි ඉතුරු වෙලා ඉන්නේ කියලානේ නෑ නෑ ඒ ඒ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය අරගෙන යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් තමයි ඡන්ද ඉල්ලන්න තියෙන්නේ කියලා මේ ඔය ඔය ජනායකෙන් 90% රැවටිලා යන්නේ ඒ ගිහිල්ලා ඊළඟට වැටෙන මඩවලයි කුණුවලයි ජරාවලයි කොහෙද කියලා ඔය අනාය දන්නේ නෑ අන්තිමට ඒ ඒ ඒ ඒ ජහජරා අසූචි වලින් නැගිටින්නත් බැරුව යනවා ඔය ජනායක හොඳයි අවසාන වශයෙන් ඔබතුමාට රටේ ජනතාවට මොකද්ද කියන්නේ රටේ ජනතාවට කියන්නේ නම් මේකයි අද රට වැටලා තිබෙන තත්ත්වයේ හැටියට රට ගොඩ ගැනීම ලේසි නැහැ. දැන් විදේශ ණය ප්‍රතිව්‍යාගත කිරීම කියලා පැරිස් වල විශේෂයෙන්ම ඒ රටවල් වල ගිහිල්ලා කරපු දේ හරියට මේ මේ ආණ්ඩුව නිකන් හරියට මගුල් දෙයක් වගේ ලොකු ප්‍රසිද්ධියක් දුන්නා. හැබැයි ප්‍රතිව්‍යාගත කිරීම කියන එක අපි දන්නවා සාමාන්‍යයෙන් අලුතෙන් ගිවිසුම් අස්සම් කළා ඒ යන්නේ එකක් නමුත් ණය වැඩි වෙනවා මිසක් ණය කපා හැරීමක් වෙන්නේ නැහැ කල් දැමීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක ඒකයි. එතකොට මේ මේ ණය කවදා හෝ ඒ කියන අවුරුදු ගාන තුල ගෙවන්න සිද්ධ වෙනවා. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තාම මේ රටේ දූෂණය වංචාව හොරකම නාස්තිය කියන එක මේ රටේ දේශපාලනය කරන අයගෙන් 75%කට විතර 80%කට විතර ඒක ජීර්ණ වෙලා තියෙන්නේ ඇඟේ ලේවලට වැදිලා තියෙන්නේ දේශපාලනයට එන්නේ හොර 80%ක් එන්නේ හොරකම් කරන්න හම්බ කරන්න තමන් තමන් කොහමද කීයහරි හොයාගන්නේ ඉඩකඩම් ගන්න කොහමද ගෙවල් දොරවල් ගන්න කොහමද දරුවෝ පිටරට යවන්නේ කොහමද තව වතු පිටි ගන්න කොහමද ඒ ඒ ඒ තියෙන ඉතාමත්ම මහා මේ කාලකන්නේ සිහින තියෙන දේශපාලඥයෝ තමයි මේ රටේ වැඩි. ඒක නිසා මේ රටේ දේශපාලනයේ ඉන්න හොරු වංචාකාරෝ දුයිසුතේ මම කිව්වේ ඒගොල්ලන්ට පක්ෂයක් නැහැ, කුලයක් නැහැ, ආගමක් නැහැ, භාෂාවක් නැහැ. ඒ ඔක්කොම එකට එකතුයි. එතකොට දූෂණයට වංචාවට විරුද්ධව ඉන්න සුළු පිරිසට හරි අමාරුයි අර මහ බලවත් පිරිස එක්ක සටන් කරන්න. එතකොට ජනතාවත් රැවටෙනවා. ජනතාවත් රැවටිලා ජනතාවත් අර 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 හොර දූෂිත දැන් දැන් බලන්න දැන් ඉස්සර දැන් මම පළවෙනි ඡන්දෙ ඉල්ලනකොට මට රුපියල් ලක්ෂයක්වත් වියදම් වුණේ නැහැ 89 මීට අවුරුදු 35කට කලින්. එතකොට මට ගංගොලට ගිහාම ගංගොල අසරණ අහිංසක දුප්පත් මිනිස්සු මගේ අතේ ගෙනල්ලා තියෙනවා රුපියල් 2 කොලේ 5 කොලේ ගෙනල්ලා තියෙනවා ඩාඩිය තැවිරිච්ච එක. මට ඒක කෝටියක් වටිනවා ඒ වෙලාවේ. ඒ අහිංසක දුප්පත් මිනිස්සු දෙන සල්ලි. දැන් අද ගමක රැස්වීමක් තියන්න නම් අද ගමක රැස්වීමක් තියන්න නෙවෙයි ඔය රැස්වීම වලට ඔය ඔක්කොටම ගෙන්නන්න ඔය ඔය මේ මේ කොහෙද හම්බත්තර තිබ්බේවා වැල්ලවායේ තිබ්බේවා
ඔය ඔක්කොටම අරක්කු දෙන්න ඕනේ, කණ්ඩ දෙන්න ඕනේ, කණ එකත් හොඳම එකෙන් දෙන්න ඕනේ, බුර්යානි හරි මොනවා හරි ෆ්‍රයිඩ් රයිස් හරි දෙන්න ඕනේ, හොඳ බස් එක හොඳ ලක්ෂරි බස් එකක් වෙන්න ඕනේ. ඒ ඒ ඒ විදිහට අද මේ ඡන්දදායකයත් හැඩගැහිලා. මම මේ කියන්නේ ඡන්දදායකව හැම කෙනාම නෙවෙයි. රටේ ඉතාම හොඳ ගුණහපත් මිනිස්සු පිරිසක් විශාල වශයෙන් ඉන්නවා. එතකොට නමුත් මේ විදිහට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඉතින් මේක ගොඩ ගන්න මන් දන්නේ බුදුහාමුදුරුව ආවොත් නම් පුළුවන් වෙයි. ඒ ඇරෙන්න මේ අද ඉන්න දේශපාලනඥයින්ට මේ රට ගොඩ ගන්න මෙහෙම බෑ. මගේ යෝජනාව අදත් තමන් ගැන හිතන්නේ නැතුව සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා ඒකෙන් මේ රට ඉස්සරහට ගෙනියනවා මිසක් මේ කියන නිකම් මේ මවලා තියෙන මායාව. දැන් ඔක්කොම හරි ප්‍රශ්නයක් නැහැ, ඔක්කොම විසඳුවා. දැන් මිනිස්සු කාලා බීලා හොඳට ඉන්නවා, කාලා බීලා හොඳට ඉන්න හැටි බලා ගන්න ඕනේ. ගෙවල් වලට ගිහිල්ලා ගෙවල් තුන් ගිහිල්ලා කන්නේ කොහොමද කියලා මිනිස්සු. හැබැයි මේ ආණ්ඩුවේ හිතාගෙන ඉන්න මිනිස්සු හොඳට කාලා බීලා ඉන්නවා. දැන් රටේ පොලින් නැහැ, මේව නැහැ, මේව නැහැ.